සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතාගාරං දුච්චන්නං වුට්ටි සමති විඤ්ඤති ඒවං අභාවිතං චිත්තං රාගෝ සමති විච්ඡති යතාගාරං සුච්චන්නං වුට්ටීන සමති විඤ්ඤති ඒවං සුභාවිතං චිත්තං රාගෝ න සමති විච්ඡති පින්වත්නි පිළිවෙලින් පවත්වාගෙන ලබන ධම්මපද දේශනා මාලාවේ අද නවවෙනි දේශනාව යමක වර්ගයට අනුව මාතෘකා කළා යතා අගාරං දුච්චන්න යම්සේ ගයක් තියෙනවා එකේ වහල සෙවිලි කළ නැත්නම් ඒ සෙවිලි නොකළ වහල ඇතිගෙය වහිනකොට තෙමෙනවා වුට්ටි සමති විච්ඡති තෙමෙනවා ඒවං එසේම අභාවිතං චිත්තං භාවනා වශයෙන් නොවැඩූ සිත භාවනා නොකළ කෙනාගේ සිත රාගෝ සමති විච්ඡති ඇලීම නම් වූ රාගය කාමරාග කියන එක තමයි මෙතන ප්‍රධාන වශයෙන්ම කියන්නේ කාමරාගය විනිවිද යනවා සිත මැඩ ගන්නවා භාවනා නොවැඩූ කෙනාගේ හිත දෙවනි ගාථාවෙන් එතනම අර්ථවත් කරනවා යතා අගාරං සුච්චන්නං ගයක් තියෙන හොඳට වහල සෙවිලි කළා ඒගේ වහිනකොට වුට්ටින සමති විච්ඡති තෙමෙන්නේ වහල තෙමෙන්නේ මොකද හේතුව වහල හොඳට සෙවිලි කරලා ඒවං සුභාවිතං චිත්තං එසේ සමතිපස්සනා වශයෙන් වැඩෝ සිත රාගෝ න සමති විච්ඡති රාගෙන් පීඩාවට පත් වෙන්නේ නැහැ කියනවා විනිවිද යන්නේ නැහැ කියනවා ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්ම චක්‍රය පවත්වලා රජගහනුවර වැඩ සිටියා කාලයක් වේළුවනාරාමේ නිවසු සුද්ධෝදන මහරජතුමාගේ විශේෂ ආරාධනාවෙන් 20,000ක් මහසඟරවන පිරිවර භාග්‍යවතුන් වහන්සේ මාස දෙකක් පාගමනින් වැඩම කරලා විසංගපුන් පොහොය දිනයකදී එහි වැඩම කළා කිඹුල්වත්පුරේ. එහි දේශනා කළා වෙස්සන්තර ජාතකය. ළඟට උත්තිට්ඨේන පමච්චය කියන ගාථාව අහලා මහපාරමෙද පියතුමා සුදෝන් පියතුමා සෝතාපන්න වුණා. ධම්මංචරේ සුචරිතං නනන්දු චරිතං චරේ ආදී ගාථාව අහලා සකදාගාමි වුණා. ප්‍රජාපති ගෝතමීන් වහන්සේ ගාථාව අහලා සෝතාපන්තියට පත් වුණා. කියන සෝවාන් ඵලයට පත් වුණා. තෙදා දානි වළඳලා අවසානයේ භාග්‍යවතුන් වහන්සේ රාහුල මාතාව බලන්න වැඩියා. ඒ කියන්නේ යසෝදරා දේවිය. එහි පිය මහ රජතුමාගේ ගුණ කතාව අහලා ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ගිහිගෙන නික්මුණාට පස්සේ මේ රාහුල මාතාව තමනුත් කසාවත් පරවාගෙන මිටි ඇඳන්වල සයනය කරමින් එක වේලේ ආහාර ගනිමින් කෙස් වැටිය කපා දමා තමන් වහන්සේ අනුරූපවම වාසය කළා. එසේම නොයෙක් විවාහ යෝජනා ආවත් ඒවාට කැමති වුණේ නැහැ. ඉතින් එහෙම ගුණ කිව්වාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ මහරජ මම ලෝතර බුදුවන මේ අන්තිම ආත්මය. ඇය අරිහත්ත්වයට පත්වෙන ජීවිතේ. ඔබතුමා වැනි රජ කෙනෙක් රැකගෙන ඉන්න වෙලාවක රාජධානියක රැකවල්ලා තියෙද්දී ඇය
කරදරයක් නැතැයි හිත වෙනස් වෙනවා කියන එක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි අතීතේ මහවන මැද තිරිසන් ආත්ම භාවයකදී පවා ඇය මට පක්ෂපාතවම සිටියා කියලා නිහඬ වුණා. අන්න ඒ වෙලාවේ ඒ රජතුමාගේ ආරාධනාවෙන් මේ දේශනාවක් කරලා තියෙනවා. ඒකේ නම චන්න කින්නර ජාතකය. අපි දන්නවා ඒකේ නම සඳ කිඳුරු ජාතකය සිංහලෙන්. ඒ විස්තර වෙන්නේ ඒකයි. කිඳුරු ආත්මයක්. එතකොට කිඳුර කිඳුරංගනා වශයෙන් ඉඳලා තියෙනවා. කිඳුරට ඊ පහරක් විද්දා බරණැස් රජතුමා. ඒ වෙලාවේ රජතුමාගේ ආරාධනාව පිළිගත්තේ නැහැ. නැවත කොහොමරි ඇවිල්ලා සත්‍යක්‍රියා කරලා දෙවියන් ගෙන්නගෙන මේ කිඳුරාට ජීවිතය ලබා දුන්නේය. චන්න කින්දර නම් වෙනවා. නම චන්ද්‍රා. ඉතින් ඒ නිසා මේ රාහුල මාතාව කියන්නේ එවැනි ගුණවන්තියක් කියන එක එදා දේශනා කළා. ඊළඟ පසුදින දෙවනි දවසේ නන්ද කුමාරය කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ සුළුමවගේ පුතා නැත්තම් එකම පියතුමාගේ දෙවනි දරුවා හෙවත් මල්ලි නන්ද කුමාරය. දවස් 7යි බාල. ତොර ප්‍රජාපති ගෝතමින් වහන්සේ මේ දරුවා කිරිමව් වරුන්ට වාර දීලා තම සහෝදරියගේ පුතණුවන් වන මහබෝසත් තුමන් වහන්සේ දවස් 7ේදී බාර ගන්නවා කිරිපවන්න පෝෂණය කරන්න. ඉතින් එවැනි තත්වයකදී තමන් වහන්සේගේ සොහොයුරා තමයි මේ නන්ද කුමාරයා කියන්නේ. තියුට සැලකිය යුතු වෙනවා. ඔහුත් ඒ වයසෙම අවුරුදු 35ක 36ක තරුණේ. ତොර හෙටවෙනි දවසේ අභිෂේක මංගල්‍ය, ගෙට ගෙවීම සහ විවාහ මංගල්‍ය කියන මගුල් තුනක් තිබුණා. ඉතින් මගුල් ගෙදරටම පිඬු සිඟා වැඩියා. දාන වළඳ ලවස්සානේ නන්ද කුමාරයාගේ අතට පාත්‍රය දුන්නා. මංගල සූත්‍රය දේශනා කළා. මගුල් ගයක්නේ මංගල සූත්‍රය දේශනා කළා. හැබැයි ඒවයි තියෙන්නේ ඒ වගේ මගුල් ගැන නෙවෙයි, මේ ලොව යහපත පරලොව සුවපත් භාවයේ අමා මහ නිවන පිණිස හේතු වන කාරණා 38ක් මංගල සූත්‍රය තියෙන එක. නිවනටම එල්ල වෙච්ච ඉතා වටිනා දේශනාවක්. ඒර මංගල අවස්ථාවල ඉතින් මංගල සූත්‍රෙම කියනවා සාමාන්‍ය සිටිතක් වශයෙන්. නමුත් ඒකේ තියෙන්නේ ඉතින් මෙලවත් හදාගෙන පරලොවත් හදාගෙන නිවන් දකින්න මාර්ගය. ඉතින් අර පාත්‍රය අතර දීලා බුද්ධාසනයේ නැගිටලා භාග්‍යතුන් වහන්සේ විහාරයට වඩින වෙලාව. හැබැයි කුමාරයා ගතින් පාත්‍රය ගත්තෙත් නැහැ. නන්ද කුමාරයාත් භාග්‍යතුන් වහන්සේක පැත්තකින් අයියා, අනිත් පැත්තේ ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩියෙත් අවුරුදු 7කට පස්සේ. දැන් ඉතින් මේක ගන්නයි කියලා කියන්න බෑ. හරි ගෞරවයයි. ඒ නිසා පාත්‍රය රැගෙන වඩින්න කියලා කියන්න බැරුව පඩිපෙළ උඩ දීතුව දැන් ඉතින්දි ගණීවි. පඩිපෙළ අගදී හිතුව දැන් ඉතින් දිගණීවි. නමුත් භාග්‍යතුන් වහන්සේ පස බලන්නේ නැතුව වඩිනවා. ඒ පාත්‍රය අරගෙන එයත් පස්සෙන් යනවා දැන්. ඉතින් ගෙදර සීමාව පහු කරලා දැන් ගෙමිදුලට ගියා. එතෙන්දි ගත්තේ නැහැ. ගේට්ටුව ළඟදි ගත්තේ නැහැ. තව දුර යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරවය නිසා කොච්චර යන්න අකමැති වුණත් දැන් පස්සෙන් යනවා. ඉතින් එහෙම යනකොට මිනිස්සු ගිහිල්ලා නන්ද කුමාරයත් එක්ක විවාහ වෙන්න හිටියේ ජනපද කල්යාණී. එතුමිය පැම් පහසු වෙන ගම ඉඳලා තියෙනවා. ගිහිල්ලා කතා කරලා කියලා තියෙනවා, ආර්යාවනි නන්ද කුමාරය ඔබගෙන් වෙන්කරන්න සිතා බුදුරජාණන් වහන්සේ ඔහු විහාරයට කැඳවාගෙන ගියයි කියලා. ඒ ආසා කලබලයට පත් ජනපද කල්යාණී කඳුළු හලමින් හිස පිරිමදිමින් වහා ගොස්, හිස පිරිමදින් කියන්නේ කොණ්ඩේ අවුල් ඇර ඇර යනවසම නෑවට පස්සේ කාන්තාව කරන දයන්. ආර්ය පුත්‍රය මේ කොතන යහුද, කොහෙද යන්නේ කියලා ඇහුවා. උඩ ඉඳන් අහන්නේ සඳළු තලේ ඉඳන් බිම ඉන්න නන්ද කුමාරයෙන් අහන්නවා. අහලකුව පාත්‍රය බුදුරජාණන් වහන්සේ දී වහා එව නැත එන්න කියලා කිව්වා නේද? සාමාන්‍ය ඔය ආදරෙන් කියපු කතාව. හොඳයි කොහෙද යන්නේ වා, ඔයා ගියත් පාත්‍රය ඉක්මනට දීලා එන්න කිව්වා. තේව කියපු ජනපද කල්ලේ නැත මනමාලිකි වචනේ නන්ද කුමාරයාගේ සිතේ දැඩිව බැඳී ගියා. ඒක කියනවා ලාටු වගේ තරව බැඳුණයි කියලා
සද්ධර්ම රත්නාවලියේ ධර්මසේන ස්වාමීන් වහන්සේ කියනවා. නෝ ලාටු වගේ බඳුනායි කියලා. මේ කතා හරීම ලස්සනයි, අපිට කියවන්න පුළුවන් නම් සද්ධර්ම රත්නාවලියේ. බුදුරජාණන් වහන්සේ පාත්‍ර නොගෙන කුමරුන් විහාරයට ගෙන ගොස් නන්දිය පැවිදිවන්නයි කියලා කිව්වා. විහාරයට ගියාට පස්සේ කිව්ව එක දෙයයි, පාත්‍රය අතේ තියාගෙන ඉන්න වෙලාවෙම නන්ද පැවිදි වෙන්න කිව්වා. නන්ද කුමාරයාත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය නිසා බුදුරජාණන් වහන්සේගේ වචනේ බැහැර කරන්නත් බෑ. හරියට ඒක උපමා කරනවා ධර්මසේන හාමුදුරුව, මගුලෙන් සිටුවාලෝ කප අතරතුරේ කපන්න බෑ වගේ. ඒ නියම නැකතට තමයි ගලවන්න පුළුවන්. ආන්නේ වගේ කපක් සිටුවා වගේ මේක මේ බැහැයි කියන්න බෑ. එකක් ජීවිත කාලෙන් පළවෙනි මිල්ලීම සමන්ගේ අයියා කරපු. අතක භාග්‍යවතුන් වහන්සේ කෙනෙක්ගේ වචනේ කිසිම කෙනෙකුට බෑ කියන්න බෑ. ඒ දෙකම නිසා අකමැති වුණත් නොසිතින් නමුත් හොඳයි පැවිදි වෙන්නේ මෙහි කියලා කැමැත්ත පළ කළා. ඉතින් මේ නන්දයා පැවිදි කරවු කියලා භික්ෂූන් වහන්සේට අණ කළා. උන්වහන්සේලා සිසකෙස් බාලා, රැවුල් බාලා, සිවුරු පුරවල නන්ද කුමාරයා පැවිදි කළා. දැන් නන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමකොට තුන්වෙනි දවසේ තමයි නන්ද කුමාරයව පැවිදි කරලා තියෙන්නේ. සත්වන දවසේ යසෝදරා දේවිය තම සුරතල් පුත් කුමරු අපි දන්න රාහුල කුමාරය අවුරුදු 7යි. වයස අවුරුදු 7. තාම දැකලා නැහැ තාත්තා. නන්වැදාර විසිතුරු වස්ත්‍රාභරණයෙන් හොඳට සරසා මා ප්‍රිය පුත්‍රය 20,000ක් භික්ෂුන් වහන්සේලා පිරිපරා බ්‍රහ්මකයක් බඳු රන්වන් සිරු රැතු අර පෙරමග වඩින භික්ෂුව දිස බලන්න, නැත්නම් ශ්‍රමණයා දිස බලන්න කිව්වා. ඒ නොමගේ පියාය ඔහුට අයත් ඉතා ලොකු නිදන් කිහිපයක් ඇත. ඒකට කියන සතර මහා නිදානය. ඔහු ගෙයින් නික්ම ගියදා සිට ඒ නිදන් අපට නොපෙනේ. යන්න පුතේ ගොස් කියන්න පියතුමනි, මම අභිෂේක ලැබ සක්විති රජ වන්නෙමි. මිල මුදලින් මුතුමැණිකෙන් කළ යුතු වැඩ බොහෝ රාශියක් මට ඇත. එය පියාණන්ටද පෙනෙන්නේ. පියා සතු නිදන් ගත්තු ඒ වස්තු මට දෙන්න. ඔබ සතු සියල්ලටම හිමියා ඔබ පුත්තු මම යයි කියා කියන්නේ කියලා උගන්නලා අම්මා අර පියතුමා වෙත යවනවා. නැත්නම් භාග්‍යතුන් වහන්සේ වෙත යවනවා සරසල 500ක් කුමාරුරුත් එක්ක දුවල යනවා පස්සේ. බුදුරජාණන් වහන්සේ වෙතට ගිහිල්ලා පිය පෙම් උපදවාගෙන තුටුසිත ඇතියේ, පියාණනි ඔබගේ සෙවණ මට මහත් සැපයකි. සුකාතේ සමන ඡායා කියලා පාලියෙන් කියනවා. ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේගේ සෙවණ මට මහත් සැපයක්. මට එතරම් සැපයක් මුළු ලොවම නැත. ඔබ මා හැර ගියා හෝ නමුත් කුමක් නිසාද? අම්මාගේ ගැහැටෙක් ඔබට වීද? නැත. සීයාගේ තරජනයක් වීද? ගෙදර දොරේ වැඩ කටයු සිත් නොගත්තේද? කියන්න පියාණනි. මා හැර ඔබට ජීවත්විය හැකිද? මට ඔබ හැර යන් පිහිටක් නැත. එන්න පියාණනි ගෙදර යන්නට. මට ඔබ සතු සියලු නිදන් දෙන්නේයි කියමින් අර සුරතල් වදන් මේ දරුවා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් ඇඟිල්ලකින් අල්ලගෙන කතා කර කර ওই විදිහට නෝ ඒක කතා කරලා තියෙනවා. ඉතින් මේ කතා බහ දැකපු කිඹුල්වත් පුරවැසි ජනතාව බොහොම සතුටු වෙලා තියෙනවා. ඉගෙන මේක දරු සුරතලක් වශයෙන් ඒක දැකලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේම පුතා අවුරුදු 7කට පස්සේ තමයි හම්බුනේ දෙන්නා. හරියට සිංහරාජයේ පසුපස යන සිංහ පැටියෙක් වගේ, හඳ පසුපස යන නැකත් තරුවක් වගේ කියන. ඉතින් ඒ ප්‍රාර්ථනා කරලා දෙනවා, අනේ අපිටත් මේ වගේ දරු සුරතල් වේවා කියලා. බුදුරජාණන් වහන්සේ දන්වලද අනුමෙවෙනි දේශනාව කරලා කිසිම දෙයක් දේශනා කරන්න නැතුව හුනස් දෙන්න ගිරල වැඩම කළා. එවිට රාහුල කුමාරයා දායාද දෙන්නේ ගියමින් පසුපසේ ගියා. පස්සෙම ලුඹදගෙන ගියා. මයි ගැන ගිල්ලෙන් ඉල්ලා ඔය දායාද ඉල්ලිල්ල යනවා. භාග්‍යවතුන් වහන්සේත් කුමාරයා නැවැත්තුවේ නැහැ. පිරිවර ජනයාද කුමරු නවත්තන්න අපොසතම. මොකද හේතුව භාග්‍යවතුන් වහන්සේත් එක්ක යන ගමන අනිත් එක උන්වහන්සේගේ ගිහි කාලේ පුතා නිසා අයිතියකුත් තියෙනවා, නැවැත්තුවේ නැහැ. කාටවත් නවත්ත ගන්න බැරි වුණා. කුමාරයා දාවිද ඉල්ලගෙන නැත්නම් දායාද ඉල්ලගෙන විහාරයටම ගියා. එවිට බුදුරජාණන් වහන්සේ මේ දරුවා ඉල්ලන ධනය මොහොට හිත පිණිස නොවේ, මේ සතර මහා නිදානේ නැත්නම් කාමවස්සු රජකම මේවා මේ හිත පිණිස පවතින දේවල් නෙවෙයි, ඒ නිතර දුක දෙන්නකි
දුක දෙන ඒ ධනයද මොහුට දිය යුතු නොවේ. එහෙනම් ඒ වගේ ධනයක් මොහුට දෙන්න ඕනේ නැහැ. මේ මගේ පුතා. ඒ නිසා අපි දෙන්න ඕනේ මෙයාට දුක නැති ධනයක්. දුක නොදෙන දෙයක්. දෙතොත් දිය යුත්තේ මා බොමැඩදි ලැබූ උත්තම සප්තාරි ධනයයි. ලෝකෝත්තර ධනයට මේක කළ යුතුයි. සද්දා ධනං සුත ධනං ඔය ආදි වශයෙන් ශ්‍රද්ධාව දහම් දැනුම සීලය රජ්‍ය බය ආදි වශයෙන් ධන හතක් තියෙනවනේ. ඒව දෙන්න ඕනේ කො. සිතා සාරිපුත් ත්‍රිස්ත්‍රිවය මහන්සේ කැඳවා සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ කැඳවලා සාරිපුත්‍රේ මේ බලන්න. රාහුල මගින් දායාද ඉල්ලන සැටි. ඒ නිසා මොහුට දිය යුත්තේ බොමඩදී මා ලැබූ ඒ ආර්ය ධනයයි. ලෝකෝත්තර ධනයට හිමිකරුවෙක් කළ යුතුයි කියලා සිතලා සාරිපුත්‍රන් වහන්සේට අර විදිහටම අදාලා මුට මා ලබාගත් ආර්ය ධනය දිය යුතුයි කියලා සසර දිග්ගැස්සෙන ධනය මොහුට දිය යුතු නොවේය. ඒ නිසා රාහුල කුමාරයා පැවිදි කරන්නේයි භාග්‍යතුන් වහන්සේ වදාලා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ නියමය නිසා සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ උපාධ්‍යාත්වයෙන් මහමුගලන් මහා ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් මේ රාහුල කුමාරයා පැවිදි කළා. ඒ බව සුදවුන් මහරජතුමාට දැනගන්න ලැබේ. තමයි සීයා. දැන් බලන්න දරුවන්ටත් වඩා මේ සීයලාචිලා මුණුබුරු මුනිබිරියන්ට තමයි ලැබෙන්නේ. ඒ බව මේ පැහැදිලි ප්‍රකටයි. තමන්ගේ පුතා මහණලා බුදු වුණා. ඒකටත් වඩා දැන් ලොකු දුකක් දැනුණා අර කුමාරයා මහාන කරපු එකට. තදින් දැවෙන්න ගත්තා. හරි ශෝකයක් අට. හැබැයි ඒ වෙලාව වෙනකොට සකදාගාමි ශ්‍රාවකෙක්. ඉතින් පැහැදිලි සෝවාන් උනත් සකදාගාමි උනත් මේ කාමරාග පටික තියෙන තුරු ශෝකය ඇති වෙනවා. ඉගෙන අනාගාමි වුණාමයි මේක නැති වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක ගැටලුවක් නැහැ. හැබැයි අර සාමාන්‍ය පෘථජ්ජනිය වගේ කෑකෝ ගහන්නේ නැහැ. අවබෝධකුත් තියෙන හැබැයි දුකකුත් තියෙනවා. ඇයි මේ දරු දුක? ඉතින් මේ කුඩා මොනපුරා වැවිදි කරයි කියලා ඇතිවෙච්ච දුකත් එක්ක ගිහිල්ලා අඬ අඬ වැළපි වැළපි පිල්ලීමක් කළා. මව්පියන් විසින් අවසර නොදුන් දරුවන් පැවිදි කරන්න එපාය කියලා පිල්ලීමක් කරා. උන් බලන්න ඒ වෙලාව. ඒකත්ින් බුදුරජාණන් වහන්සේ දැන් අර කුමාරයා මහාන කරලා තියෙනවා. අනිත් පැත්තේ තමන් වහන්සේගේ පියතුමා ඒක ඉල්ලීමකුත් කරනවා. එතකොට ඒ පියතුමාට කරන ගෞරවයක් විදියටම උන්වහන්සේ ඉල්ලීම ව්‍යවස්ථාපනය කළා. පැනවීමක් වශයෙන් දරුවන්ට කුඩා දරුවෝ ගැන මේ කියන්නේ ලොකු අය නෙවෙයි. අපි ගත්තොත් නීත්‍යානුකූලව ගත්තොත් 18ට අඩු කියන එක. ඒ වගේ ළමයින්ට මව්පියන්ගේ අවශ්‍යතාවය ඕනේ කියනවා. එම දුෂ්කටවත පැනෙව්වා. ඒක පැනෙව්වෙම පිය රජතුමාට කරන ගෞරවයක් විදියට. ඒක පසු කලෙක කරුණාවන්ත ආචාර්යයන් වහන්සේලාට කුලපුත්‍රයාගේ ශ්‍රද්ධාව බලලා මව්පියන්ගේ අශ්‍රද්ධාව බලලා මිත්‍යා දෘෂ්ටික බව කල්පනා කරලා තමන් වහන්සේ හොඳ කරුණාවක් තියෙනගෙන ඉන්නම් පැවිදි කරන්න බැරි කමකුත් නැහැ. පුළුවන්. ඒක ඉතින් ප්‍රඥාවෙන් කරන්න ඕන එකක්. මව්පියන් විසින් අවසර නොදුන් පුත්‍රයන් දියණිවරුන් පැවිදි නොකළ යුතුයි කියන එක මේක අර්ථය. ඉතින් ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ පැනවීම කළා. නැවත් දවසක් රජගෙදර උදෑසන දන්වලද අවසානයේ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට රජතුමා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ දුෂ්කර ක්‍රියා කරන දවස්වල දෙවි කෙනෙක් මා ඉදිරියට ඇවිල්ලා උඹේ පුතා මැරුණයි කියලා මට කිව්වා. ඒත් මගේ පිළිගත්තේ නැහැ. මං කිව්වා මගේ පුතා බුදු වෙලා මිස මියන්නේ නැහැ කියලා. ඒට පෙරද මිනියට කීපයක් ගෙනවෙත් පෙන්න අබපුතු මලයයි කීවට. ඒව නැහැදීමි කී. බුදුරජාණන් වහන්සේදී මහා ධම්මපාල ජාතකයේ දේශනා කොට වදාලා. ඒ කියන්නේ දැන් මේ බුදු වෙන ආත්මනේ. ඒ ආත්මේ බමුණු 8 දෙනෙක් නිමිති පල කළා. ඒනොත් කොණ්ණඤ්ඤ කියන තරුණ බමුණා කිව්වේ ඒකාන්තේ ලෝතුරා බුදු වෙනවා කියලා. අනිත් අය කිව්වේ ගිහිගෙයින් නික්මුණ බුදු වෙන. දෙකම හරිනේ. දැන් ඒ වෙනකොට ගිහිගෙයින් නික්මිලා දුෂ්කර ක්‍රියා කරනවා. එතකොට තාත්තට තිබුණ අදහසක් අනිවාර්යෙන් බුදු වෙනවා. දැන් දෙවියෝ එක එකව ගෙවිලා කියන මොකද බොරු නෙවෙයි කිව්වේ. අර සීනතු වැටුනම දෙවියෝ හිතුව මැරුණයි කියලා. ඉතින් ගිහින් කිව්වා. එයාද ඇහුවේ නැහැ. කිව්වා ඉතින් රජතුමනි මම බුදු වෙන බව බහලා තියෙනවනේ දැන්. ඔය කලින් ආත්මෙක ඇට ටිකක් ගෙනත් දීලාත් ඔබ පිළිගත්තේ නැහැ මා මල බව. ඉතින් මේ ධර්මපාල කියන පරපුර ඔම ධාර්මිකයි. ඒ ඇත්ත පන්සිල් රැකපු පවුලක් පරම්පරා මුළු ගමම පන්සිල් රැකපු අය. ඉතින් දිසාපාමුක් ආචාර්යයන් වහන්සේ
ගේ පුතා ඒ ධම්මපාල කුමාරිය ඉගෙන ගන්නකොට මරණයට පත් වුණා. අනිත් ඔක්කොම ළමයි ඇඬුව ධම්මපාල කුමාරිය ඇඬුවේ නැයි කියලා ඇහුවා. අපේ පරපුර අපේ පවුලවල නම් ළමයි එහෙම මැරෙන්නේ නැහැ කිව්වා. ඉමේක ඇත්ත නැත්ත බලා ගන්නත් එක එළුවට ටිකකුත් අරගෙන හොදලා මල්ලක දාගෙන දැන් ගිහිල්ලා කියනවා ඔබේ පුතා මැරුණා කියලා. ඊපස්සේ උඩ පැනලා hina වුණා. ඇයි කවදාවත් අපේ ළමයි එහෙම මැරෙන්නේ? ආ බොරු නම් බලන්න ඇට ආමේ එළුවේ ගැට ඔය සතෙක් ගැට වෙන්න අපේ ළමයි මැරෙන්නේ නැහැ කිව්වා. ඒ විශ්වාසය තිබුණා. ඒක තමයි ඔය පන්සිල් රකින්න පරපුරක් ධම්මපාල ජාතකයෙන් පේනවනේ. ඒ විස්තරය දේශනා කළ භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ගලපලා මේ කෙටියෙන් මං කියන්නේ විස්තර ඇතුව බලන්න පුළුවන් මහා ධම්මපාල ජාතකය බැලුවොත්. ඒ වෙලාවේ තමයි රජතුමා අනාගාමි ඵලයට පත් වෙන්නේ. තුන්වෙනි මාර්ගඵලයක් ලැබුවා එතුමා. මෙසේ බුදුරජාණන් වහන්සේ පිය රජ පළතුණක පිහිටුවා. භික්ෂු සංඝයාත් කැඳවාගෙන නැවත රජගහ නුවරට වැඩම කළා. උන්වහන්සේ වැඩවසන කල්ලි අනේපිඩු මහසිටුතුමා විසින් සැවැත් නුවරට වැඩම වීමට ආරාධනා කළා. දෙවුරම් වෙහෙර කළ යුත් කටයුතු නිමා කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේ එහි වැඩම කළා. දැන් මේ කියන විස්තරය කියනකොට දැන් මුලින්ම භාග්‍යතුන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේ මහාන කළේ කිඹුල්වත්පුරේදී. දැන් උන්වහන්සේ වැඩම කරවගෙන ආව මුලින් රජගහ නුවරට. එහිදී ආරාධනා කළානේ අනේ පිටිසිටුතුමා සැවැත් නුවරට වඩින්න. දෙවුරම් වේර වැඩ අවසන් වුණාට පස්සේ ඒ වැඩම කළා. ඒතර කාලයක් ගිහින් තියෙනවා. හැබැයි මේ නන්ද තෙරුන් වහන්සේ ශාසනේ ඇලිලා නැහැ. හිටියත් අකමැත්තෙන් නොසිතින් ඉන්නේ. භික්ෂුන් වහන්සේ ඉදිරියේ කියනවා එවැනි ශාසනේ ඇලීමක් මට නැත. මගේ සිත ශාසනේ නොඇලේ. ගිහි වන්නට මේ සිත ඔමතින් කියන සාමාන්‍ය ඉතින් භාග්‍යතුන් වහන්සේටම කියන්න බෑනේ. දැන් මේ වුණත් ගුරුවරුන්ට කියන්න බැරි නම් අපි කරන්නේ අපේ සබ්‍රාහ්මචාරී මෑණිවරුත් එක්ක හරි අනිස්සවන්නලත් එක්ක තමන්ට තියෙන ප්‍රශ්න කියනෝනේ. අන කිව්වට පස්සේ අර අහන් ඉන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේට කියනවා. මෙන්න මේ භික්ෂුව මෙහෙම කිව්වා කියලා. එතකොට තමයි වතාව ඇදෙන්නේ. ඒ වගේ තමයි ගුරුවරයාට අර විස්තරය අහන් හිටපයි කියන මේ මෙහෙණින් වාසි මෙන්න මෙහෙම එකක් කිව්වා. ගෙදර යනවා කිව්වා. එපා වෙලයි කිව්වා. කන්න බෑ කිව්වා. මොකක් හරි තියෙනවනේ. කතාවක් එක ආරංචි වෙන්නේ එහෙමයි සුත මාත්‍රෙන්. කෙලින් මෙන්නේ. ඒතර භික්ෂුවකටත් එහෙම ප්‍රශ්නයක් තියෙන එක එනවා. ඒ විදිහට. ඊට පස්සේ එක්කගෙන එන්නේ කියනවා. ඊට පස්සේ තමයි කරුණු කියා දෙන්නේ. ඔන්න ඔය විදිහට සාසනේ ක්‍රමය එකයි. ඒතර තමන්ට තියෙන ප්‍රශ්නේ අර භික්ෂුව සංඝයා ඉදිරියේ කියනකොට අපි අනිත් අහන් ඉන්නේ නැත් ඉතින් ඉවසිල්ලේ අහන් ඉන්න ඕන. අපේ ප්‍රශ්නයක් නොවුනට අපිත් එකට ඉන්නේ කෙනෙක්ගේ ප්‍රශ්නයක් නේ. ඒ නිසා අපි අහන් ඉන්න එක ලොකු දෙයක් නෑ. දැන් ගෙදර යන්න ඉතන ඇයි ගෙදර යන්න මොනවා බලන්නද? මට ඉතින් ගෙදර බලන්න ආසයි තෙනවා. මව්පිය දකින්න ආසයි. මගේ දරුවෝ දකින්න ආසයි. මොකක් හරි කියනවා ඉතින්. එතකොට ඒක එතකොට කියන්නේ ආ බොහොම හොඳයි. මම සල්ලිත් දෙන්නම්. මාත් දෙන්නම්. අපි දෙන්න මෙයන්. එහෙම කියන්නේ නැහැ. මම කියන්නේ ඒක එච්චර හොඳ කතාවක් නෙවෙයි. අපි අතහැරලා ආපු දේවල් නේ. ගෙවල් දොරවල් යාන වාහන ස්වාමි භාර්යාව ළමයි කියන අතහැරපු. ඒ වා ආය බලන්න යනවා කියන්නේ කෙලස්. දේව බලන්න ගියට පස්සේ ආයෙ ඉතින් තණියෙන් ගියොත් මොනව වේදෙල අපි දන්නේ නැහැ. තව කෙනෙක් ගියොත් ඒ දෙන්නම නවතිත් දන්නේ නැහැ. ඔයගේ ප්‍රශ්න තියෙන නිසා අවවාද කරන්න ඕනේ. ඊට වඩා හොඳයි ධර්මයේ සිහි කරගෙන බණ භාවනාවක් කරගෙන විවේකයෙන් ඉන්න කියලා කියනවා. මම මේ උදාහරණයක් කිව්වේ. හදිස්සිය යන්න වුණොත් වැඩිහිටියෙක් එක ගිහිල්ලා කටයුතු කරලා දීලා එන්න ඕනේ. එච්චරයි. ඒක ලොකුවට හිතන්න බය වෙන්න ඕනේ නැහැ. ගෙදර යනවා කියන එක කෙවල් තියෙනෝනේ ඕනේ හැමෝටම අපි. ගෙදර යනවා දැන් මට නම් ගෙදර ගියාම සංසාරේ කලකිරෙනවා. මොකද ගෙදර ආසිතෙන්නේ නැහැ ඉන්න. ඒ මට හිතෙන එක නම් ඒව ඉන්න සුදුසු නැහැ. මොකද මේ මිනිස්සු ගත කරන්නේ මහා අමුතු ජීවිතයක්. මොකද අමුතු ජීවිතේ. මේ පංචකාමයට බර වෙච්ච ජීවිතයක්. පොඩ්ඩක් නැත්තම් තරහ යනවා. ලෝභකම වැඩි. අපේ නෙවෙයි ඕන ගෙදරක එහෙමයි. ඉතින් අපි මේ තනියෙන් කුටියක ඉඳගෙන සුවසේ ඉන්න මේ ජීවිතේ අපිට එහෙ ගෙවන්න බෑනේ. ඒ නිසා පුළුවන් ඉක්මනින් ගෙදර වැඩියොත් ආයෙ එන්නේ කොහමද කියලා දැන් මම නම් හිතන්නේ. මම දන්නේ නැහැ මේ ශිෂ්‍යවරු කොහොම හිතනවද කියලා. ඒ කට්ටියත් එහෙම ඉතින් හදා ගන්න බලන්න. ගෙදර ගෙවල් වල ඉන්නවයි කියන්නේම දුකක්. සැපක් නෙවෙයි. අපි මහනුනේ ගෙවල් වල ඉන්න බැරි නිසානේ. ඒ නිසා ගියත් බලන්න කොච්චර ඉක්මනට මං යනවද මෙතනින්. පුළුවන් ඉක්මනට යන්න ඕන. එහෙම නැති වුණොත් තර නැති කෙලෙස් අපිටත් ඇති වෙනවා. අපිට තරහපව ඇති වෙන්න පුළුවන්. ද්වේෂය ඇති වෙන්න පුළුවන්. මේ මිනිස්සුන්ගේ නැති රණ්ඩු වල අපි පැටලෙන්න පුළුවන්. අපිට අදාළම නැති දේවල්. ඉතින් ඔන්න උදාහරණයක් කිව්වොත් අපේ දැන් මේ සහෝදරයා ටිකක් අසනීපේ ඉන්නේ. එයා බෙහෙත් බොනවා, ඊළඟට එයා සැතපෙනවා, දාන වෙලාවට ගන්නෙ නෑ. ඉතින් මම ළඟදි ගිය වෙලාවේ අපේ අනිත් පොඩි මල්ලි එක ඔක්කොම කිව්වා
ගද පැමිණිල්ල කිව්ව. ඉතින් මම කල්පනා කරා ඉක්මනට පැනලා යන එකම හොඳ මෙතන. මොකද තව හිටිය මටත් ඔක පීඩාව. දැන් කෝක හොඳ කරන්න බෑ. ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. බෙහෙත් බීලිවරත් නැහැ. අනිත් තියෙන කරදර ටික හැමමම තියෙනවා. දැන් මම හිතුවා මම නම් නිදහස් වුණා, ගෙදර ඉන්නේ උන් ටික අහුුණයි කියලා. එච්චර. අන්න එහෙම අපි දැන් ප්‍රඥාවන්ත වෙන්න ඕන. කියනකොට ඉතින් ඔළුව වනවන ඉන්නවා. ඉතින් මොනව කරන්නේ? වෙන කරන්න දෙයක්ුත් නැහැ නේ. අය කියන්න එපයි කියන්නේ. නේද? ඉතින් ඒක මන් දන්නේ නැහැ. ඔකට තේරෙනවද කියලා මන් නම් එහෙමයි කරන්නේ. හොඳයි කියලා හොඳයි කියන්න හදන්නේ නැහැ මේ ලෙඩක්නේ. අහන් ඉන්නවා. එතකොට වලියක් ගිහිලා කියලා ආරංචි වෙන කොහේ හරි. ගෙදර හරි කවුරුහරි ගහගෙන. හරි. ඉතින් ඒකට හොඳයි කියන්නත් බෑනේ. කරන්නේ. වේ ලයිවරනේ. ගහලානේ දත ගැලවිලානේ. දැන් දත අයි කරන්නේ. ඔය කියන ගැහුවා කියලා. ආ එහෙමද? ඒක තමයි කියන්නේ. ලෝක සංසාරي දුකයි. ගුටි ගන්න සිද්ද. මටත් ගහන්න කලින් මම ඉක්මනට දුවන. අන්නේ ගමන් කරන්න. මටත් ගහයිද දන්නේ නැහැ. ඒ වගේ තියෙනවා. ඒක නිසා බලන්න දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවම දැන් අපට ඒක මතුවෙච්ච නිසා මම මේ කියා දුන්නේ ඔය කට්ටියට. මේ පොහොර දාන්නද නැහැ. ආහා ගෙදර ඵලයන් අපිත් එන්න. එහෙම කියන්නේ. ගියොත් මෙන්න මේකයි ස්වභාවය. ගිහියන්ගේ ස්වභාවයට අපිත් වැටෙනවා. වැඩි වෙලා ඉන්න හොඳ නැහැ. ඒ වගේ මේ ආනන්ද සයනාසිරිය තුන මට ගෙදර යන්න ඕන. මට මෙහෙ ඉන්න. දැන් බලන්න ඕන මේ වගේ සාක්‍ය කුමාරයෙක් ඇයි එහෙම කියන්නේ? එයාට නිකන් ලෙඩක් මොකක් නැහැ නේ. අනිත් එක භාග්‍යතුන් වහන්සේගේ මල්ලි නෙමෙයි. හේතුවක් තියෙන්න එපා. නිකන් ගෙදර යනවා. ඉතින් අහන්න වට වෙලා ඇයි එහෙම හිතන්නේ? ඇයි එහෙම කියන්නේ? නැහැ ඉතින් මට ජනපද කල්යاني මතක් වෙන වෙන ප්‍රශ්නයක්. ජනපද කල්යاني කියලා එක්කෙනෙක් හිටියනේ. එයා මතක් වෙන ගත්තා ඒක. හරි. එහි ඇලුමක් බැඳුමක් ඇති නොවේ. මේ කියන්නේ බ්‍රහ්මචර්යාව ඇසිරෙන්න මං කැමති නෑ. මට යන්න හිතෙනවා ගෙදර. මහානකම ප්‍රතික්ෂේප කරලා ගිහිවන්නේ මේ කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ බව දැන්නුවා. ඉතින් අන්තරුන් වහන්සේ කැඳෙව්වා. නඩු අහන්න දැන්. ඇයි එහෙම කිව්වේ කියලා. ඒ සත්‍යද? උතුරු නන්දතරුන් කිව්වා ඉසේ කියලා. තමුන් වහන්සේ කුමක් නිසා ශාසනේ නොයැලෙන්නේද? ඒ කියන්නේ ඇලෙන්නේ නැත්තේයි ශාසනේ. මමස දකින්න තියෙන අමාරුව මොකද්ද? අපහසුව කුමක්ද? කුමක් නිසා ගිහිවන්නේ දැහුවා. කවුද ඇහුවේ? වාග්ගත. මොකද වාග්ගතුණා දන්නේ නැතුයි. දන්නවා. දැනගෙනනේ මහානගලෙත් වැඩේ වෙන බව. බලන්න බුදු කෙනෙක්ගේ පින මේ ප්‍රඥාවනේ, ඥාණය. උන්වහන්සේට අපිට ඉතින් හිතන්නවත් බෑ බුදු කෙනෙක් ගැන. කොයි පැත්තෙන් හරි වැඩේ කරලා දෙනවා. නේද? හොඳින් බැරි නම් අනිත් පැත්තෙන්. එහෙම කරනවා. දැන් කරන්න යන්නේ. ඇහුවම කිව්වා ඉතින් ළඩේ හන්න බෙහෙත් දෙන්න. ළඩේ කිව්වා අනේ ස්වාමීන් මගේ පරණ නෝනා. නා. සාක්ක දුහිත්‍රු ජනපද කල්යاني දැන් මේක අහලා තියෙද්දන්නේ මේ නන්දා කියන්නේ ප්‍රජාපති ගෞතමීගේ දුවෙක්. කියන්නේ ඒ කාලේ තිබිලා තිනවා නංගී අයියායි විවාහ වීමේ සිරිතා. අපිට දැන් නම් බය හිතෙනවා ඒකට. නමුත් සත්‍ය වශයෙන්ම සාක්‍ය කුලය හටගත්තේ මෙහෙමයි. මේ කියන සාක්‍ය කුලය හටගත්තේ නංගිලා 6යි අයියලා 6යි බැන්දේ. කසාද බැන්දේ. ඉතින් ඒ පුරුද්ද දැන් එතකොටත් තිබිලා තියෙනවා. නන්ද කුමාරයා බන්ධන ඉඳලා තියෙන නංගිට. මාත් සතුටුයි වැඩේට නම් මොකද දන්නවද? හරි හොඳයි. ඒක නංගිනේ. පිට ගෑනු කෙනෙක් බැඳ වගේ නෙවෙයි මොකෝ අයියා නංගිනේ ගහගෙන හරි බේර ගන්න පුළුවන් වැඩි. ඔව් දෑවැදි පිට යන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා නේද? නංගිලා හරි ආදරේ අයියලට. ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ නමුත් මේ වෙලාවේ නන්ද කුමාරයාට ජනපද කල්යاني බන්දලා දෙන්න නෙවෙයි අපි කතා කරන්න ඕන. මේ දෙන්න හසරින් එතර කරන්න භාග්‍යතුන් වහන්සේ මොකද්ද කළේ කියලා නේ. නම හැම එකේම මිනිස් පිරිමියය තමයි ගැලවිලා තින ඉස්සෙල්. ඊට පස්සේ තමයි පස්සෙන් දුවන් ගල දින කවුද? ගෑනු ටික. මුලින් පිරිමි දමල ගහලා යනකොට නෝනලා බලනවා දැන් වැඩේ හරියන්නේ නෑ. උපරිම මායන් දානව ගෙන්න ගන්න පුළුවන්ද කියලා බෑරිත් මත යනවා. ඉතින් යාළත් එනවා. අර 500ක් සාක්‍ය කුමාරවරු කෝලිය කුමාරවරු මහණ වුණානේ. දන්නවද? යුද්ධ වෙලා සාක්‍ය කෝලිය දිය දබර වෙලාවේ ලේ බිනක්ක තෙලෙන් නැති වෙන භාග්‍යතුන් වහන්සේ බේරගත්තා. බන කියලා. ඒකට තෑගි වශයෙන් 250 ගානේ දෙපැත්තෙන් දුන්නා. මේ 250ම මැරීට් කසාද බැඳපුවා. එදැන් දැන් නම් බෑනේ නීති තියෙනවා. දැන් අහන බැඳලද නැද්ද? ලිහලද? ඔක්කොම අහනවනේ. දැන් එහෙම ඒ කාලේනේ දුන්න ගත්තා. වැඩි වෙලා හිටින්න අරන් ගියා ඉක්මනට. ඊළඟ මහාන කරේවා. දැන් 500ම ඉන්නව කල්පනා කරමු නේද කල්පනා කරමු. නෝනලා ගෙදර අපි මේ. මොන වැඩක්ද මේ උනේ අපිට? නෝනලා තත් ඇරියේ නැහැ. මොකද කරේ? ලිව්වලියුම්. අර අපි පෙම් කළපු හැටි මතක නැද්ද? අර උයන් වල අපි පෙමින් වෙලි සිටපු කාලය මතකද? ඒකම අර සින්දු කැලේ දාලා ලිව්වා. ලිව්වා.
ඒ ගෙනියන්න පණිවිඩකරුවොත් ඉන්න ඇත්තට රාජකීය පණිවිඩකරුවෝ ඉන්න උන් ගිහින් දුන්නා. ඕක කියවල දැන් ඔය ගස් බදන් ඉන්නවා. කවුද? 500ක් සායනාසලා. මේ මහාන වෙලා. හැබැයි දුකයි. දැන් බුදුරජාණන් වහන්සේ මේ කට්ටිය රතුටෙන් වගේ පේන්නේ නැහැ. මොකෝ බලන්නේ? ඉල ඇහුවේ නැහැ. ඔය මහානේ නික කම්මැලි වගේනේ. ඔව් සායන කම්මැලි. එයා පොඩි රවුමක් යන්ද. ආයි කොහොම යන්නේ අහසින්යා? අපිට බෑනේ. ආගි මං එක්ක යන්න. දැන් අපි වුණත් සතුටු වෙන්නේ ටුවර් එකක් එක්ක යනකොත් ප්ලේන් එක නිකන් නේ අපිත් බලන්න අර 500 නමට නෝනලා මතක නැති වුණා. ඇයි උඩින් යනකොට? අර ලෙටර්ස් විසි කරලා දැම්මා ආව උඩින් යන. ගියා පොල් වන පේනන, දෙල් වනේ පේනනවා, විල් පුකුණු පේනනවා, හිමාලෙම පේනවා. පෙනල කුණාල විල ගාඩ ඇවිල්ලා ගෝවා මෙන්න මෙතන මමත් කලින් හිටියයි ගෝවා. අර කුරුල්ල ටිකක් අහසේ ගියා. ඒ වගේ මාත් හිටියයි ගෝ. මං හොද බණක් කිව්වයි ගෝවා. ඉස්ත්‍රීන්ගේ අගුණ කිව්වයි ගෝවා. මේ අද එක කියන නෙමෙයි මාතෘකාව පිටපයින් ඔය කියන්න හොඳ නැහැ. මේ ඉස්ත්‍රීන් ගොඩක් ගිරණි සවෝ කියන්න ඕනේ නැහැ. නමුත් ඒව තියෙනවා නේද? ඉස්ත්‍රීන්ට අගුණ තියෙනවද නැද්ද? තියෙනවා. කොච්චර තියෙද? ගොඩක් තියෙනවා. ටිකක් නේද? සමහර ඉතින් ඒ අඩු අය තමයි මේ මහාන වෙලා ඉන්නේ. අගුණ අඩු අය. ගොඩාක් වැඩි අය මහාන වෙන්නේ නැහැ. කට්ටිය බෙලි මිරිකගෙන මිනිසුත් එක්ක මරාගෙන ගෙවල් වල මොකද කියන්නේ? ජීවත් වෙනවා. සෝචනීය කියන්නත් හරි අකමැතියි මං. ඒ තරම් මේ අයහපත් චර්යාවන්ගෙන් යුත් කාන්තාව මේ ලෝකේ ඉන්නවා. ඒ කියන්නේ පිරිමින්ද මුළු සංසාරෙම එපා කරවන තරමේ කාන්තාව ඉන්නවා. ඉතින් ඒ ගැන තමයි මේ කුණාල ජාතකය කියලා දෙන්නේ. නැතු මේ ඉන්න සත්පුරුෂ ස්ත්‍රී රත්නයන් ගැන නම් නොවේ කියලා අපි සතුටු වෙන්න ඕනේ. දැන් මේ කතාවට යසෝදරා දේවිය අයිති නැහැ. බද්ද කප්පිලාණි අයිති නැහැ. මහා ප්‍රජාපති ගෞතමී ඔය රහත් තෙරණින් නැහැලා අයිති නැහැ හොඳේ. ඒතර කුණාල ජාතකය කියවන හැමෝම පොඩ්ඩ අඩිය පස්සට නම් මේක පොදුවේ බහුතරයකට කියපු දේශනාවක්. හැමෝටම කියපු එකක් නොවේ කියලා හිතන්න. නැත්නම් මේක කියන්න ගියට පස්සේ දාණෙත් නැති වෙන තත්ත්වයකට උතාවනවා. මොකද කියන්න මං සතුටු නැහැ නිසා. කැමති කට්ටිය බලන්න ජාතක පුත්වාංශි පෙරලලා කුණාල ජාතකය. ඒක කිව්ව විතරයි සෝවාන වුණා. අර ඒ ගෑනු ළමයින්ට ආසාව තිබුණේ. ගෑනු ළමයි ගන් ලෙඩ ගොඩක් කියලා කිව්වනේ භාග්‍යතුන් වහන්සේ. ආපෝ එනං ඕනේ නැහැ කියලා ඉතින් ඇතහැරියා. ඊට පස්සේ දේශනාවල රහත් වුණා. මහා සමයේ වෙනකොට රහත් වෙලා. හරි එහෙමනම් ඔන්න ඔය විදිහේ භාග්‍යතුන් වහන්සේ අර ධර්මයෙන්ම නෙවෙයි උපක්‍රමයෙන්ුත් මිනිස්සුන් ගොඩ දාලා තියෙනවා. අපිට ඒක දැම් කරන්න අමාරුයි. නමුත් සමහර ගුරුවරු ඉන්න අපිටත් අතීතෙම උදව් කරපුවා නැතුව නෙවෙයි. ඒව තියෙනවා. ඉතින් ඒව අපිට කියන්න බෑයි කියලා පුළුවන්. ඉතින් නන්ද කුමාරයාට පිට වෙච්ච හැටියට තරුණ භික්ෂුවකට පිට වෙන්න බැරිත් නැහැ. ඒකට ඉතින් මොලේ තියෙන්නත් ඕන. හොඳේ. ඒකට ඉතින් මොලේ තියෙන්න ඕන ක්‍රමවේද දැනගෙන ඉන්න ඕන අත පුච්ච ගන්න නැතුව වැඩේ කරන්නත් ඕන. දැන් භාග්‍යතුන් වහන්සේ මොකද කරේ? එහෙනම් නන්ද මොකද කරන්නේ? පරණ නෝණ මතක් කරන්නේ කොහොනේ? මෙම කිව්වා. ජනපද කල්යාණී එදා අප ගෙදරින් එද්දි මා දෙක අඬා අඬා දුව ඇවිත් ආර්ය පුත්‍රය වහා එන්නයි කියලා මට කිව්වා. අන්නේ වචනේ මගේ හිතේ තදට තියෙනවා. ඒක ජී වෙනවා. එන්න කියලා නික ඉක්මනට. ගියත් මස්සිනේ වහා වරෙන්. ඔහොමයි තියෙන්නේ. මේ තත්ධර්ම රත්නාවලිය සිංහල භාෂාවෙන්. දැන් මේක තියෙන ටිකක් ලිහිල් බසි. නමුත් ඒක කියන මස්සිනේ ගියොත් යත් ඉක්මනින් වරෙන්. ඉතින් එහෙම කියපු වචනේ අර ලාටු තරව වැදුනයි කියනවනේ. ලාටු වලින් ඇලෙව්වා මිස්සර. අපි ඇලෙව්වා ලාටු වලින්. ඔය දිවුල් ගස් වල පොඩ්ඩක් කඳ තුවාල කරාම ලාටු කියලා જાතියක් වෙනවා. ඒකට ඒක දිය කරලා ගත්තට පස්සේ මට මතක නැහැ ලාම්පු තෙල් දෙක දැම්මේ නම් මතක නැහැ හරියටම. මේ అలවන්නේ පිස්කෝලේ පොත්වල අපි ඉස්සර ඒවයි. ගලවන්න බෑ. అలවන්න විතරයි ගලවන්න බෑ. පුච්චලම දාන්න තමයි තියෙන්නේ. අයි ගලවන්න ක්‍රමයක් නැති බව පැහැදිලි. එහෙනම් මේ වචනය තදව බැඳී ගියා. දැන් ජනපද කල්යාණි කියන කෙනයි මොනවයි තියෙන වැත්තේ? දන්නවද වට්ටි? තියෙන જાති ටික. දන්නවනේ ලස්සන කොණ්ඩයක් තිබුණා. දිග නීලණුවන් තිබුණා. දිග නහයක් තිබුණා. ලස්සන කටකුත් තිබුණා. දත් 30 කියද? 32 තිබුණා. දෙකම තිබුණා. කැල්ලෙලානේ. ඒක දාලා ගත්තම පුදුම ලස්සනයි අප්පා. ඒකයි මේ මතක් වෙන්නේ. ඌවා දැන් දත් ඇලිච්ච ආච්චි කෙනෙක් වගේ නම් ගියොත් ඉක්මනින් වරෙන් ගොත් දුවනවා. ගිහිල්ලා වරෙන් කිව්වට එන්නේ නැහැ නේ ආච්චි කෙනෙක් කතා කරන්න. මොකෝ මේ එන්න හිතුනේ? ලස්සන ගෑනු ළමයෙක්. ඒ කියන්නේ ඒ සාක්කේ ජනපදයේ හිටපු රූපවන්තී. රූප සුන්දරීනේ ජනපද කල්යාණි කියන වචනේ දෙන්නේ කෙනෙක්ට මේ ජනපදයේම සුන්දරිය. රූරජිත කියලා කියන්නේ අනේ. ඉතින් මම නිකන් හිතලා කිව්වේ මම දැකලා නෙවෙයි කට්ටිය රැවටෙනවා නැත්තම් මම දැක්කා කියලා හිතනවා. මේ දවස්වලනේ මම දැක්කේ නෑ. ඉතින් බොහොම රූපවන්තයි. ඒක ඇතුලේ මොනවද තියෙන්නේ දැන් බැලුවොත්? බඩවැල් අසුචි ඒව හිතෙන්නේ නැහැ. ප්‍රේම කරන දවස්වලට අසුචි ඒව ගැන කියන්න එපා. දිග නීලණුවන් ගැන කියන්න. පුළු ලුකුල ගැන කියන්න.
තිසර තන ගැන කියන් ඔමන කියන් ඒ ස්ත්‍රී ශරීර වරණාවේ තියෙන උපමාටික මම කිව්ව ඔබට බය වෙන්න එපා ඒවා තියෙනවනේ කොහොමත් හැමෝට ඉතින් ඒවා බලාලා තමයි මේ ඇල්ලලා තියෙන්නේ වෙන මොකටවත් නැතු ඔයාගේ ගතිගුණ වලට ඇල්ලද එහෙම නැහැ මේ ගත්තු අරමුණක් තිබුණා හොඳේ දැන් බලන්න කල්ප ලක්ෂ්‍ය පාරමී පුරංගන උතුමෙක් මේ කවුද නන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සාරාසං කල්ප ලක්ෂ්‍ය පෙරුම් පුරංගන මේ ජනපද කල්යාණි කල්ප ලක්ෂ්‍ය පෙරුම් පුරං ආපුත්තමාවිය මේක ලේසි පහසු වෙල්ලම නේ වායය ඉතින් වරදින්න විදියකුත් නැහැ හොඳේ ඔන්න අහු වුණා මොකද්ද කිව්වේ අර කිව්ව වචනේකෝ ස්වාමීනි හිතේ තියෙන්නේ එහෙයින් මට සිවුරු අතහැල යන්න හිතනවා ඒකවා මහාන කමට හිතා නෑ ඒකෝ ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩි කතාවට ගියේ නෑ බණ කිව්වෙත් නෑ අපි නම් බණ හරි කියන්නේ ඒක කිව්වෙත් නෑ උන්වහන්සේකෝ අතින් අල්ලගත්තා පොඩ්ඩක් අර ඉන්නකෝ පොඩ්ඩක් අනික් කටක ඔයාලා පොඩ්ඩ පැත්තරින්නකෝ අපි පොඩි ගමනක් යනවා කියලා අර අතින් අල්ලන් එරදි බලෙන් අහසින් වැඩියා කොහෙද තව දිසාවට යන ගමන අතරමඟ නවදලි හේනක කියන්නේ අලුතින් පුච්චපු හේනක කණුවක උඩ ඉන්නවා කන්නාස වලිග පිච්චිලා ගිහිපු වැඳිරියෙක් මැව්වා මැව්වා ඇත්තටම හිටියේ නෙමෙයි බුදුරජාණන් මවල පෙන්නවා කණුවක් උඩ දා ගිහිපු දැවිච්ච වැඳිරියෙක් කළුම කළුයි කළු වෙලා පෙන්නගෙන ගියා එකත් දෙව්ලොවට වැඩියට පස්සේ සක්දේව රජුගේ උපස්ථානයට ආ පරවියන්ගේ පාවැනි පා ඇති දැකුම් කළු දෙවඟනන් 500ක් දැක්කෝ සක්දේව රජතුමාට මෙහෙවර කරන්න ආපු දිව්‍යාංගනාව ගියත් 500ක් රෝස පාට කකුල්ලේ කම්මුල් රෝස පාට කොණ්ඩේ ඉතින් කියලා වැඩක් නැහැ නොකියන එක හොඳයි මේ කට්ටියත් එහෙ යනවා ලක්ගල කැරලි ගහච්ච කොණ්ඩ තියෙන මේ වතුර බේරන වගේ හැමෙන් ඒ තරම් පුදුම දිලිසෙන සමක් තියෙනවා මේ දිව්‍යාංගනාව වීදුරු වගේ දැනෙන මේවා බඩවැල් අසුචි මුකුත් නැත බොහොම සියුමැලි සියුම් රූප තියෙන තර දිව්‍යාංගනාවන් දිව්‍ය පුත්‍රයන් සමග ලබන ආස්වාදේ කුමක්ද ඔබ දන්නවද? දන්නේ නැනේ. මනුස්ස ලෝකේ වගේ මේ කයෙන් කය ප්‍රතිවද්දව කය වෙහෙසටපත් වෙන්නේ නැහැ. මනුස්ස ලෝකේ වගේ නෝවේ. හරීම සනීපයි. ඒ දිව්‍ය දිව්‍යාංගනාව ඕනෝන් වැළඳ ගන්නවා. මතක කරන්න. ඕනෝන් වැළඳගෙන පැය ගණන් පැය දෙක තුනේ දවස් ගණන් ඉන්නවා. සිහියක් නැහැ. ඒ තරම් ආස්වාදනීයයි. එළාම එකක් තියලා දිනන කන වේලාවට පොඩ්ඩක් නැගිටින්න ඕන. නැත්තම් ඒක කැවෙන්නේ නැත්තු. චුත වෙනවා. හොඳේ මම පුරුද්දට කියන්නේ කට්ටිය බලනදි මේ සානස ඔබ දන්නේ කොහොමද කියලා. මේ අවුරුදු 36කට කලින් මම එහි ඉඳලා. ඉතින් මට මතකයි. ඔබ කට්ටිය බලනදි ඇයි මේ දන්නේ කියලා. දැන් මේ සමහර අයගෙන අයෝ බහන් දිව්‍ය ලෝක ගැනම කියනවා. හිතපු දැන ගැන නේද ඔහේ ගැන කියන්නේ. අපි අපා හිටියා නෙවෙයිනේ. ඉතින් ඒක ගැන ලොකුවට හිතන්න එපා. ඔන්න මම කිව්වා. ඔහොම එකක් තියෙන්නේ. ඉතින් ඒ දිව්‍ය ලෝකේ සැපයි කියලා මම හැමදාම කියනවානේ. ඇයි මේකේ දුක මට තේරෙනකොට මට දුක හිතන අනේ අපරාධය අර දිව්‍ය ලෝකෙන් ආවේ. එහේ හිටින දිව්‍යාංගනාවට මීට වඩා හොඳට සලකනවා නේ. ඔච්චර සලකනවා. ඉතින් අර නිකන් මොකද්ද මේ මෝහන වණය වගේ. නිින්ද යනවා. මේ සනීපෙට නිින්ද යනවා. හැබැයි ප්‍රඥාවන්ත දිව්‍ය පුත්‍රයෝ වෙලාවට නැගිටලා කෑමනම් කනවා. යහම්බෙන් වැරදිලා ගිහියොත් දිව්‍ය ලෝකෙට කවුරු හරි ආයි කන්නේත් නැහැ. දවසේම දිව්‍යාංගනාව බදාගෙන ඉඳලා චුත්ත වෙලම යනවා. දවස් කීය අපරාධ. එක දවසින් ඉවරයි. ඉතින් එතන තියෙන එක ධර්මතාවයක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ කෑම කන්න ඕන එකක්. දැන් බ්‍රහ්මයන්ටත් ඕක නැහැ බ්‍රහ්මයන්ට. මේ දෙවියන්ට තියෙන මේ කාම ආස්වාද රතිය දෙවියන්ට මේ බ්‍රහ්මයන්ට නැහැ. ඒ නිසා බ්‍රහ්ම ලෝකයට යන නම් මේක ගලව ගන්න ඕනි ඉස්සෙල්ලා. ආශාව. ධානය වඩන්න ඕනේ. ධානය වැඩුව කෙනා යනවා. නෝ දිව්‍ය ලෝකේ තියෙන ප්‍රශ්නේ උන්න ඕකයි. ඉතින් හිතන්න මනුස්ස ලෝකේ මේ මිනිස්සු විඳින දුකත් එක්ක දිව්‍ය ලෝකේ කියන්නේ කොච්චර සැපදැනක්ද කියන්නකෝ හිතන්නවා බෑනේ අර මහා මේරු පර්වතයේ උපමාදල භාග්‍යතුන් වහන්සේ කියනෝනේ සක් විති කෙනෙක්ගේ සැප මෙච්චරන මනුස්ස ලෝකේ ඒක ගල් කැට යන්න දිව්‍ය ලෝකේ සැපය උපමා කරන්නවත් බෑ මහණි නමුත් මම පේනවනේ ඔබට උපමාවක් මේ හිමාලය තරම් ලොකුයි කියනවා දිව්‍ය ලෝකේ සැප සක් විති සැප කොච්චර පොඩිද මේ පුංචි ගල් කැටයක් ඒ සක්විති රජතුම සැපේ විස්තර කරලා කියන්නේ විසෝරු 84000යි දරුවෝ 1000යි මාලිගා 84000යි දුහුල් සලු කිසිම අවියාය දඩමුගුරු නැතුව සැපසේ ඉන්නේ හැබැයි බලන්න එතකොට එහෙනම් දිව්‍යාංගනාව කොච්චර ලස්සනද කියලා හිතන්නත් පුළුවන් අපිට හිතන්න බෑ ගිහිල්ලම බලන්න ඕන බැලුවොත් ආ එන්නේ හිතෙන්නේ නැත ඉතින් යාලා ඇවිල්ලා භාග්‍යතුන් හරි වඳිනවා වඳිනකොට නන්දසානස බලන් ඉන්නවා පුදුම ලස්සනයි
තොයි බලංගින් ඇසිපිය නොවෙලා බලංගින්න මේ පුදුම ලස්සනක් නති රෝස පාටයින. ඉති පස්සේ මේ දිව්‍යාංගනාව පන්සීය ඇවිල්ලා වැන්දට පස්සේ හනව නන්ද දැන් මොකද කියන්න මොකෝ හිතන් ජනපද කල්යාණිද ලස්සන මේ දිව්‍යාංගනාවද ලස්සන කියලා. ඉතින් ඔන්න එලා අර උපමාවත් මතක් වෙනවා කියන වෙන්න මෙහෙම ස්වාමි ජනපද කල්යාණි අර එද්දී අපි දැක්කේ වලිගේ නහයයි කණුයි පිච්චිච්ච වැඳිරියෙක්. එයා හරියට වැඳිරි වගේ. කවුද? කලින් පෙම්වන්තිය. ජනපද කන්ද රූපනන්ද කියලා අපි කියමුකෝ. එයා හරි පිච්චිච්ච වැඳිරියෙක් වගේ. මේ දිව්‍යාංගනාව ළඟින්වත් තියන්න බෑ. මාර ලස්සනයි මේ. බලන්නකෝ මේ පිරිමින් ගිහිත අර පරණ ගෑනු අමතගෙන ලස්සන ගෑණියෙක්. ඒ නිසා පිරිමින්ට රැවටෙන්න එපා. මොකද මමත් පිරිමියෙක් නිසා කියන්නේ මේ පරණ කතා ඉවරයි අලුත් කතාවක් හම්බෙච්ච ගම. ඒ හැටි. ඉතින් බොහොම කලාතුරකින් කෙනෙක් තමයි මේ බොහොම අවංකව ඉන්නේ. හිත යනවා. මං කියන්නේ දාලා යනවා කියන එක නෙවෙයි හිත යනවා. දැන් මෙයා හිතත් කියන්නේ අච්චර මැරෙන්නේ නැතුව ජනපද කල්යන්නේ නැහැ කියලා. දැන් කියනවා එයා වැඳිරි වගේලු මේ දිව්‍යාංගනාව ටික ලස්සනයිලු. ඒවත් භාග්‍යතුන් හිමි දැන් මොකද කියන්නේ මේ දිව්‍යාංගනාව ඕනද? අනේ ස්වාමීනි මක් වෙනවා ලැබෙනවා නะ කොච්චර හොඳයිද කොහොම ගන්නෙ එහෙනම් තමුස මට දැන් පොරොන්දු වෙන්න ඕන හොඳට සිල් රකින්න බණ භාවනා කරනවායි කියලා. මේක භාෂායම කියනතර දැන් ලස්සන ස්වාමීනි ජනපද කල්යනි අපේදී අතරමඟදී දුටු කපාහල කන්නාස් වලිග ඇති පිච්චිලා ගියපු වැඳිරි වගේ ඈ මේ දෙවගණන්ට මොන ලෙසකින්වත් සම නොවේ. මේ දෙවඟනෝම හැඩය දැකුම් කලුය මාසිත ගණී කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළේ එසේ නම් තමුසේ සසුනේහි සිත් අලවා. දැන් තමුසේ කියන්නේ 50 ගණන් වල භාෂාවක් හොඳේ බය වෙන්න එපා. මේ ධම් අම්බලඟුර ධම්ම කුසල හාමුදුරුව බණ පොත ලියන කාලේ මේ කියන සද්ධර්ම සාගරේ මම මේ ඔබට කියා දෙන්නේ. සද්ධර්ම සාගරේ ලියනකොට තමුසේ කියන්නේ හොඳ වචනයක්. ඒ කීයේද? 50 බර ගණන් වල 1950 ගණන්. එනම් තමුසේ කිව්වට තරහ වෙන්න එපා බය වෙන්න එපා. එසේනම් තමුන්නාන්සේ සසුනේහි සිත්තලව බඹසර රකින්ඩ මම තමුන්නාන්සේට මේ දිව්‍යාංගනාව 500ම ලබා දෙනවා එක. ඇපත් වෙනවා එක. ආයි බොරු නෙවෙයි කියනෝද? ඇත්තමයි කියන්නේ. ඇප වෙනවා එක. ඉතින් භාග්‍යතුන්ද බොරු කියන්නේ නැහනේ. ඒ කිව්වේ හරියට සිල් රැක්කොත් 500 ලබා දෙනවා. ඉච්චරයි ගත්තාන්ද? ආයි තව කතා කරන්න දෙයක් නැහැ නේ. ඉතින් ආයි වැඩියා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මට දෙවඟනම් 500 ලබා දෙන්නට අපවෙනසේක් නම් මම භාග්‍යතුන් වහන්සේ කෙරේ බඹසර හැසිරි මං ගෙදර යන්නේ. ආර දැන් කොහොමත් ඔය ජනපද කල්යාණිකේ මට වැඩක් නැහැ. මං කොහොමත් දැන් මහානකම් රැකගෙන ඉඳලා ඔහොම හරි මෙහෙට එනවා කිව්වා. හරිනේ වැඩේ. ඒ කියන්නේ ඔය තියෙන එකට වඩා ලොකු එකක් පෙන්වන්න. එතකොට තමයි මිනිස්සු වැඩ කරන්නේ. ඉතින් ඒක පෙන්නවා. ඉතින් මෙයා කිව්වා අනේ මම එහෙනම් හොඳට සිරු රකින්නම් බ්‍රහ්මසර රකින්නම් කියලා. නැවත භාග්‍යවතුන් වහන්සේ නන්ද තෙරුන් සමග දෙවුරම් වෙහෙරට වැඩම කළා. එහි වෙලේ එහි බිසූ භික්ෂුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කුඩා මෑණියන් ඉපුත් නන්ද තෙරුන් දෙවඟන ලබා ගැනීමට බ්‍රහ්මචර්යාව රකිති කියලා ඒ උන් දිව්‍යාංගනාවන් ලබා ගන්න නන්ද තෙරුන් වහන්සේ සිටු ලගිනවලු ඒව ලබා දෙන බුදුරජාහන් වහන්සේ පොරොන්දුත් වෙලාලු. දැන් හරි ප්‍රශ්නයක්. නඩුවද නැද්ද? නඩුවන්නේ. ඇයි සියල්ල අත්හරින්නේ? දෙසූ දහම් ඇති භාග්‍යවතුන් වහන්සේ දිව්‍යාංගනාව ලබා දෙන බවට මල්ලිට පොරොන්දු වෙලා මේක නිකන් ගේම් එකක් දාන්න නැහැ නේ අයියාගේ මල්ලිගේ කියලා. දැන් මේ ඇති කසුකුසුවක් ඇති වෙන අපිට දෙන්නේ නැහැ නේ. නන්ද කුමාර විතරනේ දෙන්නේ නේද? එහෙම හිතෙන්න පුළුවන්. නමුත් ඒකින් බුදුරජාණන් වහන්සේ විතරයි ඇත්ත දන්නේ. නන්ද කුමාරයව දන්නේ නැහැ මේ මොකද්ද කරන්න යන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ දන්නවා. අන්තිමට වෙන්නේ මොකද්ද කියලාත් දන්නවා. අපිත් අර ස්වාමීන් වහන්සේ ටිකක් කලබල වුණා. බලන්නකො නන්ද ලැජ්ජ නැද්දනේ. ඔහේ මේ මෙච්චර සසුනේ ඇවිල්ලා දිව්‍යාංගනාව වෙනුවේ ඇයි මේ සිරුලක් ඉන්නේ කියලා ලැජ්ජ කරා. ඒ ලැජ්ජාව නිසා මෙන්න මෙහෙම කියනවා. ඒකද නන්ද ඉස්තවිර කුලියට වැඩ කරන්නේ විකුණා ගන්නා ලද්දෙක් දෙවගණන් ලබා ගැනීමට බඹසර ඇසිරෙන්නේය. බුදුරජාණන් වහන්සේ ඌට දෙවගණන් 500 ලබා දෙන්න පොරොන්දු වූවා. ඒ කතා බහක් ඇති වුණා. ඒ විතරක් නෙවෙයි ලැජ්ජ කෙරෙව්වා නන්ද. ඉතින් ලැජ්ජාවේ මිරිකලා මෙයා හිතුව දැන් නම් මම ඇත්තටම භාවනා කරනවා කියලා මේ ලැජ්ජාවේ බැරිකමට ගියා අන්දවණේට. එදාර අන්දවණිය කෙලෙස් තවන වීරයෙන් භාවනා කරපු සයන්නාසට සති සමාධි ඥාන වැඩුණා. පින නිසාද මේක වෙන්නේ? පිනට. ඒ පෙරුම් පුරන් ආවම කල්පලස්සයක් පෙරුම් තිබුණා. මේ පශ්චිම් භවික අන්තිම ආත්මේ රහත් වෙන තැන
උන්වහන්සේට නිමිත්තක් ආවා, ලැජ්ජාවක්. මම මේ කරන වැඩේ වැරදි කියලා ආවා. ඊට පස්සේ උන්වහන්සේ ඒ නිසාම භාවනාව කළා. එළි වෙනකොට අරිහත්ත්වයෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. ඉක්බිති එක දෙවිය රාත්‍රියේ මුළු දෙවුරම් වෙහෙර බබලවාගෙන බුදුරජාණන් වහන්සේ වෙත පැමිණුණා. පැමිණලා මැද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, නන්ද ස්ථවිරයෝ ඒ මහාර්ගඵල ප්‍රඥාවට පත් වුණා, නැත්නම් අරිහත්ත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේද නන්දතරුන් රහත් වෙච්ච බව තමන් වහන්සේ දුටුවා. ආයි කවුරු කියන්න ඕනේ නැහැ, බුදුනුවණිනුත් දුටුවා. හැබැයි දෙවියෙකුත් ඇවි කිව්වා. ඉතින් එළි වුණාට පස්සේ නන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ තැවිල වැඳලා කිව්වා, "දා භාග්‍යතුන් වහන්සේ මට දෙවගණන් ලබා දීමට අපහුව. ඒත් මම අද භාග්‍යතුන් වහන්සේ මට උපෙන් මුදා හරිමි" කියා හිටියා. එවිට බුදුරජාණන් වහන්සේ නන්ද තමුසේ රහත් බවට පැමිණ වසන බව මම දැන සිටියේ. මට දෙවියෙක් දේ බව දැන්නීය. නන්ද තමුසේගේ සිත යම් දිනක ආශ්‍රවයන්ගේ මිදුනේද, එදාම මම තමුන්ට උපෙන් මිදුනේමි භාග්‍යතුන් වහන්සේ වදාලා. කෙලෙස් මඩ තරේ යමෙක් කම්කටු මැඩුවේ නිවනට පැමිණියේ ඔහු සුව දුක් දෙකෙහි නොසැලී. මේක උදාහරණයක්. ඉතින් මේ කරුණෙහිලා භාග්‍යතුන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් පළ කළා. කෙලෙස් මඩගෝර තරණය කරපු කෙනෙක් නෝ, එයා නිවනටපත් වුණා නම් එයා සැප දුක දෙකේ කම්පා වෙන්නේ නැහැ කියනවා. ඒතරදී එක දවසක් වයනස දැන් ඉතින් මෙහෙමනේ උපදූප යනවනේ. දැන් ඕන තැනක එහෙමයි කලබල වෙන්න එපා. මෙහි විතරක් නෙවෙයි දෙවුරම් මෙහෙරපාව උපදූප තිබිලා තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? ලංගල අහන දැන් මොකෝ ඉස්සර වගේ කල්යාණි මතක් වෙන්නේ නැහැ. හට්ටි අහන නිකන් ඉන්න ගමන් අහන දැන් මොකෝ නෝන මතක් වෙන්නේ නැහැ. බැඳලා අපු කෙනා අහනවා නිකන්. ළමයි මතක් වෙන්නේ අහනවා. කලබල වෙන්න එපා. අහන්නේ මොකද්ද? ඇත්ත කතාව. අපිට මොකද්ද කරන් තියෙන්නේ? නිවි හැනිල අනේ දැන් නම් මතක් වෙන්නේ යානේ. මතක් කරනවනේ ඔව්වනේ උදේත් මතක් වෙනවා. දවල්ටත් මතක් වෙනවා. රැටත් ඇහුවොත් ඇත්ත කියන්නේ දෙච්චර ලැජ්ජ වෙන්න ඕනේ නේ. දහස් ගණන් ඉන්න දැන්වල කොහොම උපදූප කියන්නේ නැද්ද? දැන් අපි මෙතන දැන් 20 දෙනෙක්ට මේ උපදූප දරා ගන්න බැරුව ඉන්නේ නේ. ඒවට උත්තර දෙන්න, ඒවට කම්පා වෙන්න එපා. උත්තර දෙන්න බැරි වෙහෙසම නම් අනේ මම කලිනුත් කිව්වනේ ඒකම සිත් ලිහිලා දරා ගන්න. ඊයේ කිව්ව ලෙසම ඊයේත් කිව්ව මට මගේ මහත්තයා මතක් වෙනවා කියලා නේ. තාමත් මතක් වෙනවා. ඊයේ කිය නෝන මතක් වෙනා කියලා ඒක තාමත් මතක් වෙනවා. එච්චරයි. ඕකට කියලා ඕපදූප. දැන් අහන කවුද අහන්නේ? පින්වත් සයන්දල කියලා අහනවා. මොකෝ මතක් වෙන්නේ නැද? කවුද? කල්යාණි. අනේ මේ කල්යාණි දියා මට මේ කිසි කෙනෙක් මතක් කරන්න ලවත් දැන් නෑ. හැබැයි පැහැදිලි. එතකොට මහා සංඝයා ඉස්සරහා රහතන් වහන්සේ රහත් බව කියලා නෑ. ඔය දැන් මිනිස්සු බොරුවට කිව්වට රහත් රහත් කියලා බුද්ධ කාලේ ඒ තෙරුන් වහන්සේලා ප්‍රකාශ කළා නෑ ඒවා. ඒක නැවිත් අහන්නේ දන්නවනේ, අහනවා කවුරුව රහතන් වහන්සේ කෙනෙක් කියලා දන්නවනේ. නන්ද ස්වාමීන් වහන්සේ අහන්න ඕන ජනපද කල්යاني මතක් වෙනවද, දිව්‍යාංගනාව මතක් වෙනවද කියලා අහනවද? අහන්න ඕනේ නැහනේ. අහන්නේ ඇයි එහෙනම් මේ ස්වාමීන් වහන්සේලා? දන්නේ නැහැ. මේ මාර්ගඵල මාපියාව තිබිලා නැහැ. කියන්නේ නැහැ. තමන්ගේ ගුරුවරයවත් දන්නේ නැහැ ගෝලයා රහත්ද කියලා. ඒ වගේ ධර්මයක් මේක. මේක බොහොම පුද්ගලික රහසිගතයි. මේක කී කියන්නේ නැහැ. කොඩි දදා යන්නේ නැහැ. හුරේ දදා යන්නේ නැහැ. අනේ මටත් එකක් ලැබුණා කියලා දුවන්නේ නැහැ කි කි හොඳේ. ඉතින් ඒ වෙලාවට ඇහුවට පස්සේ කොහොමද දැන් සසුනේ කලගිරි හිටියා දැන් මොකෝ තත්ත්වේ කියලා ඇහුවා. ඊට පස්සේ කෝ ස්ත්‍රීවරුනි ගිහි ගේ ගැන මගේ කැමැත්තක් නැහැ. ඒ මුලින්ම නිම නැතිව ගියා. දැන් පොඩ්ඩක්වත් ගිහි වෙන්න ආසාවක් නැහැ. ඊට බිස්සුන්නාලා දෙන මේ බොරු කියනවා දැන් ඊයේත් කිව්වනේ. ඈ අද මොකෝ එක පාට කියලා ඉතින් වාග්ය තුනද කිව්වොත් මෙන්න අන්ද දරුණාද බොරු කියනවා. ගෙදර යන්න බෑ කියනවා. දැන් එයාලා ගෙදර යනකම් ඉස්සෙල්ලා කිව්වා එක අහන් ඉන්න සතුටුයි. යන්න හැයි කොහොමද කටි තමාරු දැන්. මොකෝ යනවයි කියනක ආසයි. යන්න හැයි කියනකොට තමයි පොඩ්ඩක් කතාවක් හැදෙන්නේ නේ. අම්මෙන්න බොරු කියනවා දැන් කලින් යනවකෝ දැන් යන්න හැල්ලු. නැද්ද? එම තමයි හිත කියන එක වෙනස් වෙනවා. මුලින් කියන යනවා. ඊපස් කියනවා යන්නේ යන්න බෑ. පස්සේ යනවා. ආයි තවදුරටත් ආයි යනවා. එහෙමයි නැද්ද? අපි ඇසුරු කරේ මේ ළඟදිත් ඇසුරු කරා. එක මේ නින්නාස කියන්නේ. සතියක් ඉන්නවා. ඊට පස්සේ කියනවා ගෙදර යන්න ඕන. අයි මම සතියක් ගෙදර ඉන්නවා. ආයි කියනවා ගෙදර ඉන්නයිට බෑ එහෙ ඉන්න බෑ මෙහෙ එන්න ඕන. ආයි එනවා. මොනවයි පිච්චෙන්නේ? තෙල්. වෙන මොකක් පිච්චෙන්නේ නැහැ. තෙල් විතරයි පිච්චෙන්නේ. ඉතින් එයා සතුටු සිතින් යනවා ආයෙත් එනවා. ට්‍රැවල් කරනවා. එච්චරයි ප්‍රශ්නේ. එහෙනම් මේක තමයි හිතේ ස්වභාවය. යන්න ඕන කොම ගිහිල්ලා දානවා. එන්න ඕන කොම එකක් ගෙනවා. ඉතින් මේ ට්‍රැවල් එක්ස්පෙන්සස් හදා ගන්න ඕන. මොනවයි? ගමන් වියදම්.
ඒකට ඉතින් බණ දහම් කියලා මේ ආදා ගන්නවා අපේ ඔය ලොකු සාරණාස කෙනෙක් කරපු සිද්ධ උන්නාස ඉන්දියාව වඩිනවා ඒ වියදම් ඔක්කොම දායකයෝ දරනවා දැන් අර එහෙමවත් කරගන්න එතකොට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ හිමාලයන් හරි සල්ලි දෙනවා කට්ටිය හොඳට බණ කියලා තියන්න ඕනේ එතකොට හරි ඒක වරදක් නැහැ මොකද අපිට හිත එක දැනක තියෙන්නේ අපිට එහෙම යන්න ඕන එතකොට මොකද කරන්නේ සල්ලිත් ඕන දායක සභාවක් පිහිටුවා ගන්න වෙනවා එක්ක පින් කැටයක් දාන්න ඕන මොකද මට මේ ඇවිදින්න තියෙනවා උඹලා මට සල්ලි කියක් හරි දීපල් ඇත්ත එතකොට හිත හැදෙනකන් අපි ලෝකේ වටේ හරි ඇවිදර කමක් නැහැ එහෙම කියලා දැන් මෙහි ආය යන්න හදන්න එපා මගෙන් අහන්න නැතුව මාත් එක්කම යන්න කියන යන්න ආසන අපේ කමැනි කෙනෙක් කියන ගෙදර පැත්තේ පොඩ්ඩක් රවමක් යනවා එයා මරුටු යන්න ඉතින් මං කොහොම කොටු යනවා යන් එතකොට ඔයා මරුටුෙන් බහින මං පිටු කොටු යනවා දෙන්නත් ගියා ගමනක් තියෙනවනේ යන් ප්‍රශ්නයක් නැහැ එතකොට ඒ ගෝලයාගේ හිත දිහා බලලා තමයි අපි ගමන යන්න දෙන්නේ එයා මොරටුවේ ගිහිල්ලා ආයි අපිට මොරටුවේ කොහෙන්වත් හොයාගන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් යන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ පත්තරේ දැන්වීමක් දාලවත් ගෙන්න ගන්න බැරි වේද කියලා ප්‍රශ්නයක් ඔළුවේ තියෙනවා නම් අපිට යන්න දෙන්න පුළුවන්කම නැහැ. මොකද කෙලස් බහුල කාලෙක අපි ඉන්නේ දැන් 이르දි බලෙන්වත් ගිහිල්ලා හොයන් ඉන්න බැරි වෙනවා. නමුත් අපිට විශ්වාසයි දැන් මේ යෝගාවචරේ හොඳට භාවනා කරගෙන යනවා. මෙයාට එහෙම ප්‍රශ්නයක් නැහැ. වලි නැහැ. රණ්ඩු නැහැ. කලකිරෙන්න හේතුවක් නැහැ. මේ යන්නේ තමන්ගේ රූපේ ඥාතින්ට දක්වලා දැන් දෙන්නේ ගිල්ලින් ඉන්දියා පෙන්ඩින් තාමත් පෙන්ඩින් තත් තියෙන්නේ අපේ 20 න් පස්සේ තමයි අපි මේ අවසර ලබා දෙන දෙන්නට මම දවස් දන්නේ නැතම ඒ දෙන්නම දැන් මොකද්ද කියන්නේ මට මේ පැවිදි වෙච්ච බව ඥාතින්ට පෙන්නලෙන්න ඕන අපිටත් ඒක තිබුණා හරි ආසාවක් මම දැන් ඉතින් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි දැන් මම සාසනින් ඉන්න කෙනෙක් ඒක වරදක් නෑ ආශිපතු ඒක හොඳයි හැබැයි පෙන්නලෙන්න ඕනද පෙන්නල එහෙ ඉන්නේ එහි ආරාමයක් හදාගෙන හිටියොත් එහෙම වැඩි කල් ඉන්න වෙන්නේත් නෑ ගම්වල ඉන්න හොඳ නෑ මොකද ගමේ හිටියම ගමේ මිනිස්සුන අගයක් නෑ පෙනී ඉඳලා එන්න ඕන ඉක්මනට අනේ ආව ගියානේ දානයක්වත් දී ගන්න අපි එහෙ යමු දාන දෙ ඔයද හම්බන්තොට යා නඩේ හදන් එනවා ඊට පස්සේ ඒතර ගමෙන් දායකයෝ ගෙන්න ගන්න අපි දක්ෂ වෙන නේද අපි ගිහලා එහෙ නවතින්න නෙවෙයි වැඩි කල් ඒ වැඩේ කරන්න වෙන්නේ නෑ මොකද කොහොමත් ගමේ දේවල් ගමේ අයට අගයක් නෑ එනිසා දැන් රෙදිය ගමනේ මගේ ගම මං එහෙ යනවා දන්නේ ගණන් ගන්න අපිත් එක්ක ඉස්කෝලේට කොල්ලෙක්නේ අපි ගණන් ගන්න එහෙමයි කියන්නේ ඔව් ඒ පරණ ඉස්කෝලේ කරපුවත් උන් දන්නවනේ එතකොට කොහොමද ගණන් ගන්න එනිසා දන්නේ නැති එක ගරු කරනවා දන්නේ එක ගරු කරන්නේ නැහැ මොකද මිනිස්සු අතීතෙන්නේ මනින්නේ අපිව දැන් මිද්දරම මිනිස්සු අනින්නේ අපිව අතීතේ වර්තමානට එන්න මිනිසුන් තේරෙන්නේ නැහැ වර්තමාන ධානය වඩලා වෙන්න පුළුවන් සෝවාන්ලා වෙන්න හැබැයි අතීතේ කරපු වැරදි වලට ගහන්නේ නැද්ද තාම ගහලා පවපුරව ගන්න නැත්. ඔව්. එනිසා මිනිස්සු එකම සංඥාව ඉන්නේ. කෙනෙක් වැරදි කළොත් එයා හදාකාලිකම වැරදිකාරයා. ඉතින් භාග්‍යතුන් වහන්සේ සාසනේ එහෙම කරන්න වෙන්නේ. ඒකේ තියෙන මොකද? අතීතං නානු සෝචಂತಿ. අතීතේ සෝක කරන්න එපා. නප්පටි කංකං අනාගතං. අනාගතේ සීන දකින්න එපා. පච්චුප්පන්නං යාපේති. වර්තමානිය අපෙන්. හරිම සැප. ඔන්නෝ තියරි එක අල්ලගත්තා නම් මේ ධර්මයේ තියෙන සැපම දේ ඔබ තමයි. සැපම දේ ඔබ තමයි. මොකද සැපම දේ අතීත ගැන හිතන්නේ. වැඩන්නේ නැනේ. ගෙවිලි ඉවරයිනේ. ඔන්න කමන්නේ හිතුවට වෙනස් කරන්න පුළුවන් නම්. අර කාලතරණේ හරහා අතීතයට ගිහිල්ලා ඒ තිබිච්ච ඒ සිද්ධි මාලාව වෙනස් කරලා අපිට එන්න පුළුවන් නම් හිතුවට කමක් නැහැ. ඒ වෙනස් කරන්න බෑ. වෙලා ඉවරයි. අනාගතය ගැන මොනව කරන්නේ? මොනව වේද කවුද? දාන්නේ. දවල් දාන ගණක් තියෙනවා. දැන් මොකද කරන්නේ? ඉක්මනට බුද්ධ පූජාව දින අපි දාහනේ වළඳන මොකද වර්තමානයේ සැපයි රස කෑමක් නේද ලැබිලා තියෙන. අද දැක්කනි ලැබුණා කෑමක්. ඒක වළඳන්න ඕනේ වෙන මොකුත් නේ කරන්න තියෙන්නේ. දැන් ඒ වෙලාවට හෙට මොනවා ලැබෙයිද කියලා හිතන්න ඕනද? හෙට මොනවා ලැබුණත් එක දැන් වළඳන්න එපා එක්කෙනම කලින්. නිසා මම මේ තේරෙන්න ගේන භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කළේම වර්තමානයේ ජීවත් වෙන අයට. ඒක තේමිය කුමාරයත් කියලා තියෙනවා. තාත්තාන ලස්සනම කපුතේ ඔච්චර අනේ තාත්ති මං අතීතේ සෝක් කරන්නේ නෑ මං අනාගතය ගැන හිතන්නේත් නෑ මේ කරකොල පොඩ්ඩකින් යපෙනවා කරකොල ගෑ මේ රාජකුමාරයා තේමී කුමාරයා මේව කාලයි මේ ලස්සරම නේද ඔව කණ එකත් එක හේතුවක් තමයි නමුත් මම සෝක කරන්නේ නෑ මම සෝක් කරන්නේ මම එක සයනේ තනියෙන් සැතපෙනවා බයක් නෑ දඬුම ගුරු ගත්තු මේ සේවකිය වටේ නෑ නේද රජමාලිගාවට ඉන්න මොකද වෙන්නේ කුමාරයාට අඩු තියාගෙන කාමරෙත් ඉන්නවා. නිදහස තැතපෙන්නවත් දැන් දන්නේ නැද්ද රජමාලිකලට? සිරිහන් ගබඩාවෙත් ඉන්නවා රජසෙබළු. දේවියක් ඉන්නවා, රජතුමාක් ඉන්නවා, සෙබළුත්
ඉන්න. ඉතින් හිතන්න මොන කරදරයක්ද කියලා. බයයි. කොයි වෙලාවෙ බෙල්ල කපයිද දන්නේ. හතොර කොයි වෙලාවෙ එයිද දන්නේ. ඉතින් ඒ නිසා ඒව නැතිව තනිව ඉන්න මේ වනවාසය සැපයි කියලා කවුද කියන්නේ? තේමිය කුමාරයා. එවත් අපේ මහ බෝසතාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙමනම් මේ විදිහට අපි දැන් මේ කතා කළා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බොරු කියනවා කියවට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කිව්වා නෑ බොරු නෙවෙයි කියන්නේ. මම අපෙන් බේරුණා මහණෙනි. මොකෝ නන්ද තෙරුන් වහන්සේ රහත් වුණා. දැන් අන්න කවුද රහත් වෙලා කිව්වේ? බුදුරජාණන් වහන්සේ. දැන් කියන කෙනෙක් ඉන්නවද? දැන් නෑ. දැන් එහෙනම් කියන්න බෑ. දැන් හිතේ තියාගෙන ඉන්නයි තියෙන්නේ. බණ ටිකක් කියවට කමන්නේ. ඉතින් රහත් වෙන්න අනිත් අයට උදව් වෙන්න. ඉතින් දැන් අද හොඳ කමෙන්ට් එකක් දැක්කර මම කියපුවා සාර්ථකලා තියෙනවා. අර මුකුත් නැහැ කියන හඳුනගේ බණ අහලා එක අම්ම කෙනෙක් දාලා මට හිතනේ බණහන එකත් මායාවක්. දැන් මම බණත් අහන්නේ. ඕක තමයි මං කිව්වේ. ඕක වෙයි. උඹලා ඔය නටන්නේ එතකන් තමයි. හොඳ මොළේ දින ගෑණියෙක්. ලස්සන කමෙන්ට් එක දාලා. දැන් ඕක හයිලයිට් කරලා දාන්න ඕනේ තමයි උඩට පොඩ්ඩක්. ඕක වෙනකන් තමයි මාත් බලන් හිටියේ. දැන් ඔක්කොම මායාවනේ. මොකටද හාමුදුරුවනේ හාමුදුරුව කියන එක අහන් ඉන්නේ. ඒකත් මායාවක්. ඒක මායාවක්. ඒකත් නෑනේ. ඒකත් ඔය ශ්‍රවණින්ද්‍රියහරණ කණේ මායාවනේ ඒක. අරක ඇසේ මායාවනේ රූපේ. අහන බණ මොනවයි හිතේ. ඔය ඒ උපාසකමට හොඳට තේරිලා අන්න එක හොඳට තේරුණයි කියන්නේ. ආමුදුරොත් කපෝති. දැන් උත්තර නැහැනේ. දැන් උත්තර නැහැ. ඒ නිසා ඒකයි මං කිව්වේ හැමදාම කට ගැට ගන්න කිව්වා සම්මුතිය ඉඳපන් පස්සේ පරමාර්ථයට ඵලයන්. දැන් මේක මොකද්ද කරේ? සම්මුතිය ඉන්නේ නැහැ. ගෙලීම්ම ගිහිලා නිවනටම පෘථජ්ජනම නිවන් දැකලා දැන් ආය යමු එම්ම නිවන්. දැන් ඉතින් කතන්දර නැහැ, මුකුත් නැහැ. මායාව තමයි පින්වන්නේ. ආයේ ඉතින් එළි වෙනකම් මායාව. නිින්ද යන්නේ නැහැ. මොකද තියෙන්නේ? මායාව. මගේ යාළුවා නිසා මං හිතුවා අනේ නම නම් ආයි කියන්නේ නැහැ. මොකෝ කීයක් හරි ඉල්ල ගන්නවත් ඉන්නේ යාළුවෝ විතරනේ. ඔව් ආරංචිනොත් එහෙම මට සත පහක්වත් දෙනේකුත් නැහැ. ඒ නිසා එයා ගැන නොකිය. ඔය මායාව ගැනම කියන ඕනතරම් ආඳුරු ලංකාවේ දැන් ඉන්න. අපේ යාළුවා හොඳයි යති. මොකෝ එයා බණත් කියනවනේ. එයා බණ කියන ගමන්නේ ඔක කියන්නේ. එයා ගාන්ට දෙනවා ඒක. අල්ලන්න බෑ. හැබැයි තව පිරිසක් ඉන්න කෙලින්ම අරකටම බැහැලා. හිතේ මායාව. හිතේ මැවෙන දේ. ඕවා මේ වැඩන්නේ. ඕවා අතහරින්න. ඒගෙන කටේ නරි වාදම්. මොනවයි නරි වාදම්? ඒවා කිව්වා කියලා නිවන් දකින්නවද? දේශනාවේ තියෙනවා සමත විපස්සනා නොවඩා නිවන් දකින්න බෑ කවදාවත්. එතකොට අහනවා එහෙනම් සාරිපුත්‍රයන් වහන්සේ සෝවනුනේ. අහනවද නැත්? ආ ඒ උඹල දැන්නේ දන්නේ. ඒකා සංකල්ප ලස්සයක් උන්වහන්සේ සමත විපස්සනා වඩලා. ඒ වඩලා ආපු එකේ ප්‍රතිඵල තමයි දැන් දැක්කේ. අපිට හේතුව පේන්නේ නැහැනේ, ප්‍රතිඵලනේ දැක්කේ. ඒ වගේ දැන් අපි සමතිපස්සනා වඩනවා. එතකොට අපිට මතු මතේ අර මාර්ගඵල අවබෝධ වෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා හොඳේ. කලබල වෙන්න එපා. නිවිහනහිල ඉන්න. දැන් මේ නිවිහනහිල ඉන්න පුළුවන් පරිසරය ඔබට හැදිලා තියෙනවා. ආයේ මෙතන වලිදා ගන්න ඕනේ නැහැ කවුරුවක්. තමන්ගේ පාඩුව වැඩේ කරගෙන යන්න. අනුන්ගේව හොයලා අහුවෙන්න එපා. අනුන්ගේව හොයන්න ගියොත් එහෙම අර තියෙන විපස්සනාම නැති වෙනවා. මගේ සනසිල්ලක් නැති වෙනවා, ඔහෙලගේ සනසිල්ලත් නැති වෙනවා. මේක මේ මේ මොකද්ද? බය කරන්න කියනෝ නේ මං. අර තියෙන සනසිල්ල නැති වෙනවා. තමන්ගේ වැඩක් කරගෙන පාඩු ඉන්න. මොනවා කියන්නේ? දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. කන්න දුන්න නැත්නම් ඇවිල්ලා බලෙන් හරි කන්න. දෙනකන් ඉන්න එපා. දුන්න නැත්නම් දැන් මට වුණත් ගෙනත් දෙන්නේ නැත්නම් මම බලනවා හත පහ වෙලා. දැන් ගෝලියොන්ට අමතක වෙලා වගේ මාව. ඉතින් ඉක්මනට සිවුරු පෙරවා මම එන්න ඕනේ නැත්නම් මගේ දාන ටික නැති වෙනවා. ගුරයි කියලා නෑ. ගුරාව අමතකගෙන බැරිද? හදිසියක් වුණා. ඔව්. බඩගිනි තද වුණොත් ගෝලියොන්ට ගුරත් අමතක වෙනවා. ඒ නිසා මුංගනේ කියලා බලන් ඉන්න ඕනේ. මමත් එනවා මගේ බඩගිනි නේද ලොකු මට. එතකොට හිටපු ගමන් ගෝලියෝ මගේ එනෝ පේනවා. එතකොට ආයි රිවර්ස් ගියර් දාලා යනවා. මොකද ළඟට ගෙනත් දෙන්නේ මොකටද ගිහිල්ලා නිකන් පරිප්පු කන්නේ. එහෙම ඕනේ නෑනේ. දවල්ට සතුටු ගෙනත් දැන් දවල්ට ඉතින් දායක වෙනවනේ. ඉතින් දායක සභාව නැති දවසට කොච්චර නිදහස්ද? මට තරම් නිදහස කාටවත් නෑ. මම බණ කියන්නත් එපා නැත්තම්. ඒක නිසා මේ දෙන දෙයක් කාලා ඉන්නකොට ගෙනත් දුන්නේ නැත්තම් ඇවිල්ලා හරි කණ්ඩ කාලා වෙන දෙයක් කොච්චර වාසනාවන්ත ජීවිතයක්ද බලන්නකෝ. දැන් මේ කාලේ අවුරුදු සමරන්න බැරුව මම දැක්ක මිනිස්සු මූණෙල් ළඟ ඉන්නවා අර ටවුන් එකේ. කඩේ ගාව ඉඳන් බලන් ඉන්න බඩු දියා. ඇයි ගන්න සල්ලි නෑ අපිට කිසිදු ගත්තියේ? අපි රතිඤ්ඤ ගන්නෙ නැහැ, චීන පටස් දාන්නෙ නැහැ, තුන් උලස් දාන්නෙ නැහැ. අපි ඔහේ පාඩුවේ ඉන්නවනේ. අපිට සරන් ගන්න දුකකුත් නැහැ, සර්ට් වලට දුකකුත් නැහැ, ගවුම් වලට දුකකුත් නැහැ.
නේද? කොණ්ඩෙ ගැන දුකකුත් නෑ. අම්මේ අර රතිඤ්ඤ කඩ දිහා බලලා මිනිස්සු දුකින් ඉන්නේ. රතිඤ්ඤ ගන්න විදියක් නෑ කියලා. එක්කෙනේ ලීස් කෑලි කරල් දෙකක් දුක දාන ඉන්න හූල්ල හුලයි ගන්න විදියක් නෑ. අවුරුදු කන්න බෑ කියලා. දැන් බලන්න මේ මිනිස්සු කොච්චර මෝඩද කියලා. තව දවස් දෙක තුනක් තියෙන්නේ. ඕකට නටන්න ඕනේ නෑ. පොඩ්ඩක් සයිලන්ස් වෙලා හිටින පැත්ත වෙලා දවස් තුන ගෙවෙනවා. ඊට පස්සේ ලබන අවුරුද්දනේ ආයි තියෙන්නේ. තකන් වියදමක් නෑ. පොඩ්ඩක් පැත්ත ගහලා ඉන්න ඕනේ. ආයි දුක් වෙන්න ඕනේ. සරන් පරණ සරන් අඳින්න පුළුවන්. එළුවෙන් ඉන්නේ නෑනේ. නේ? දැන් ඇඳුන් නෑ වගේ දුවනවා කඩවල ගන්නනේ. වැඩි ගාන්න ගන්න දැන්. ඇයි? ධර්ම ප්‍රඥාව නෑ. හැබැයි ළමයි ඉන්නෝ නම් කරන්න දෙයක් නෑ. පොඩි ළමෙන් ඔක තේරෙන්නේ නෑනේ. වැඩි හිටියොන්ට තේරෙන්න ඕනේ අපිට ඇඳුම් ඕනේ නෑ. මේ ළමයි ඉල්ලන නිසා උන්ට අරන් දෙන්න ඕනේ. උන්ට චීන පට සරන් දෙන්න. මොකද නැත්තම් අපේ ඔළුව කනවනේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් අපිට තියෙන අවබෝධයත් ඇති මිනිසුන්ට කරන්න දෙයක් නැතිකම. නමුත් අපි සතුටු වෙනවා. අපිට එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. අපේ පොඩි මෑණියෝ දුක දැහුවා. අවුරුද්දට අපි මොනවද කරන්නේ? රතිඤ්ඤ දාන්න නැද්ද ඇහුවා. මම කිව්වා රතිඤ්ඤ දාන්න. ඔය දාත තුවා තියෙන්නේ රතිඤ්ඤ දාන්නේ නිකනුනේ. රතිඤ්ඤ දැම්මොත් ඒකත් තවත් තුවාල වෙනවා. ඒ නිසා අපි කරන්නේ අර පරණ පුරුදු දානේ වළඳලා වෙලාවට වැඩ අතාරින්නේ නැහැ. අපි වැඩ පටන් ගන්නවා. අර බණ භාවනාව කරන් යනවා. දන්නේ නැතුව යා මේ අලුතෙන් ආවේ. එකයි හැම අවුරුද්දෙම අපි කරන්නේ එකම දේ. මොකද්ද? හැමදා අවුරුදු. ඇයි? මට නම් විශේෂයක් නැහැ. මම දන්නේ අනිත් අයට මම ගණන් ගන්නේම නැහැ. ඔය සුබපතනෝ මට පෙන්වන්න බෑ. කිරියෙන් පැණියෙන් කොහොමත් අපිට උතුරනවා. වරෙල්ල බලන්න මේ පැණි බෝතල් ඕන තරම් තියෙනවා. උඹලට කිරි දෙන්නම් පැණි දෙන්නම් මට නම් සෙම නිසා කන්න බෑ මේ දවස් ටිකේ. කී අපිට තරම් කිරි පැණි කාටේ උතුරන්නේ මේ පළාත. එම නිසා විශේෂයෙන් අවුරුද්ද කියලා එකක් අපිට නැක මිනිස්සු කරගෙන යයි. නමුත් මම බැලුවේ කොයි දුකක් දර මානසික විඳින්නේ මව්පියෝ. කඩවල් දිහා බලන් හූල්ලනෝ. ගන්න විදිය නෑ. ඇඳුම් දිහා බල බල යනවා. එතකොට අපිට තියෙන දැන් මටත් ඉතින් අර සද්ධාවන්ත උපාසිකාවක් ඉන්න මං අපේ සිල්පිරිස එයා ඉතින් හිතුවලු අපිත් ඇඳුම් ගන්න එක සයන්නකට ඇඳුමක් ගෙනත් දෙන්න ඕනේ කියලා. ඉතින් මගේ ඇඳුම් මොකක්ද දන්නවනේ? අන්දනෙකුයි සිවුරකුයි අංශකඩයකුයි ගෙනා. ඉතින් සාදු කියලා අනුමෝදන් කරනවා. ආ නේ උපාසකම්මට තරේ මා මතක් වුණා. අනේ කවුරුත් ගිහිල්ලා ඇඳුම් ගත්ත නිසා සයන්නහසට සිවුරක්වත් ගිහින් දෙන්න මතක් වුණේ නෑ. මගේ වාසියට ඔය කටට සෙරෙප්පුත් ලැබෙන්නේ නැති කිහිප දෙනෙක් මං හිතන්නේ. ලැබුණාද දෙතුන් දෙනෙක්ට සෙරෙප්පුත්? ලැබුණේ ගබඩා අය දන්නේ නැදී. ඒක දාලා ගලිමු ගබඩාවට. එතකොට එහෙම තියෙනවා. හොඳයි දැන් එතකොට භික්ෂුවට මොනවද තියෙන්නේ? චීවර, පිණ්ඩපාත, සේනාසන ගිල. අපිට අවුරුද්දී නේව නැහැ. ඒ අවුරුදු කියන්නේ උත්සව, සැනකෙලි. දැන් මට වුණ කියන මේ අවුරුදු සමයේ ගිනි කෙලි භාවිතයෙන් වලකින්. ඇයි තොපි පුච්ච ගත්තොත් බෙහෙත් දාන්න අපිට වෛද්‍ය සංගමෙන් කියලා දී. අපිට අවුරුදු සමරන්න දෙන්නෙම නැහැ. මොකෝ අත් පුච්චන් එනවා. ඇස් පුච්චගෙන එනිසා එයාලා වෙනම නිවේදනයක් දාලා තිබුණා ප්‍රවෘත්ති හරහා රජේ ගිනි කෙලි භාවිතයෙන් වැළකී සිටින්න කරයි මේන් කියලා. වැළකීම සිටිනේ රතිඤ්ඤ පෙට්ටි ගණන් ගනලා පුච්චනවා. පිච්චුනොත් ඉතින් ඉස්පිරිතාල යනවා. අර මිනිස්සුන් නිවාඩු ගන්න වෙන්නේ නෑ. ඒ වගේම අර මූණ වහන් යන්න කියලාත් කියලා තිබුණා මේ දවස්වල. අර අපි කලින් කරේ මූණට දාගන්න ආවරණයක් දාගෙන යන්න කියලා තිබුණා. ඉතින් මේව ඔක්කොම තියෙන්නේ ලෝකේ. කොහෙද තියෙන්නේ? ලෝකෙන් එතර වෙන්න යනකොට අපිට ඒව එච්චර බලපාන්නේ නැහැ. මොකද අපි ඒවා මේ පවත්වන්නේ නැහැ. සිරිත් විරිත් පවත්වන්නේ යන්නේ නැහැ. නැකතට වැඩ අල්ලන්න යන්නේ. අපි ආල් වැඩ අල්ලන උදේ 7ට අල්ලන එකපාරක් දවල් 11ට අල්ලන්න ඉන්නවා. හරිද? ඒක හොඳට අල්ලන්න ඉතින් මම දන්නේ හොඳට සෙම අමාරු තියනට අමාරු ඇති අනික් කට්ටිය අල්ලන්න. සෙම තියන අයට ඔය රසම් ටිකක් හදලා දෙන්න අල්ලන්න අමාරු නෑ වැඩේ. ඒකට ඒක බීලා අල්ලන්න. මොකද වැඩ ඇල්ලීම කියන්නේ? ආහාර අනුභවය හොඳට වළඳන්න ඕනේ. ඉතින් එහෙමනම් මෙහෙම සැපෙන් ඉන්න තියෙනවනම් සදා සොත්ති බවන්තුති. හැමදාම අවුරුදු. අන්න එන ලෝකෙ දිහා බලන්න ලෝකෙ දුක දකින්න ඒ දුක අපිට නෑ කියලා අපි සතුටු වෙනවා. දැන් අවුරුදු වලට හිතන්නේ පානේ ළමයි දැන් නෑ. ඒ කට්ටිය කිරිබත් කනවාද? අපිට කිරිබත් නෑ. එහෙනම් මොකද කරන්නේ? වහාම කිරිබතක් හදා ගන්න ඕනේ. මොකටද? අරක හිතේ දුක් වෙන්න ඕනේ නෑනේ. මේ බඩු තියන හැදුවා. මොකෝ කිරිබත් මතක් කියලා. නෑ අදගෙන අප කැවුම් අරෝමේව තියෙන ඒවා තියන්න හෙට. ඇයි මතක් වෙනවනා? පහන පත්තු කරපේක මතක් කරන ගේමෙද? ගේමෙද කියන මේසෙ මැද්දේ මතක්. ගිහලා බෝධියේ පහනක් පත්තු කරනවා. මම කියන්නේ මතක් වෙන අයට. අනේ මට නම් මතක් වෙන්නේ නැහැ. ඔහෙලට මතක් වෙනවා නම් අලුතෙන් මහණිච්ච කට්ටියන ගෙදර ඉඳලා ආපු අය. ඒව කරගන්න. මොනා කරගන්න? ධාර්මිකව කරන්න. භාග්‍යතුන් වහන්සේට පහනක් පත්තු කරගන්න. බුද්ධ පූජාව තියන්නේ මම හිතන්නේ අවුරුද්දට කිරිපිඬු පූජා කරගන්න ඕනේ කියලා යෝජනාවක් තියෙනවා. ඒක කරගන්න මම අවසර දෙනවා.
රට්ටියව නිදිමරාගෙන හදාගෙන උදේ නැගිටගෙන මං ඉතින් සාදුකාර දෙන්න එන්නම් ඕන්න මගට මගට විතර ඇත් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න හොඳයිනේ අවුරුද්දට ඒ සම්මුති අවුරුද්දනේ දැන් අවුරුද්දක් කියලා නැහැනේ ඉර ඉර බහිනවා ඉර උදා වෙන හැමදාම එක පාටයිනේ එකම පාට ඉතින් මේවා මිනිස්සුන්ට කිව්වම මිනිස්සු මාතේ තරහ වෙනවා ඇයි මේ ආඳුරු සම්මුතිය පිටලා වැඩි ඉන්නේ මම ඉන්නවා සම්මුති නම මේ අවුරුදු කියන කෙනා කොහොමවත් පිටන්නේ හරි අමාරුයි මොකද කටරි දෙන උසුබ පතලා එදා මට කෝල් කරන්නත් එපා මගෙන් වහන්නත් එපා මන් දන්නේ නැහැ කිරිගෙන දන්නේ නැහැ පැණිගෙන දන්නේ නැහැ අපිට ඉතිරිලා තියෙන්නේ කොහොමවත් ඒ නිසා මේ සුබ නවවසරක් වේවා කියලා එවන්න නම් එපා. ආයෙ තරහ වෙන්නත් එපා. මම දන්නේ නිවන් සැප ලැබේවා. දැන් සුබ නවවසර කියලා උන් එවනකොට මම මොකද්ද රිප්ලයි එක දාන්න ඕනේ? නිවන් සැප ලැබේවා. සුවපත් වේවා. බලන්න කොච්චර හොඳද කියලා. ඒ නිසා මේක නිෂ්කාරණේ, නිෂ්ප්‍රයෝජනේ, අකුරු වැය වෙන, වචන වැය වෙන, සල්ලි වියදම් වෙන වෙලාව අපත වැඩම් මිසක මේ සුබ පැතීමෙන් කිසි සුබයක් වෙනවද? වෙන්නේ උන්නටත් වඩා අන්තයි අනාතයි ඒ මොහොතේ ධර්මයේ කැසුරුණා නම් ඒ වචන ටික අඩුම සුවපත් වේවත් කියන තරම් දැන අවබෝධයක් තිබුණා නම් මේ මිනිසුන් පිනක් කරි රැස් වෙනවා ඒ නිසා මේ වචනේ පවා මෝහයෙන් තමයි අපි කතා කරන්නේ නැති අවුරුද්දක් තියෙනවා කියලා හිතාගෙන ඒක සුබ වේවා කියලා දැන් අපි විශ් කරලා ඉවරුණා විතර ජනවාරි පළවෙනිද පැතුව 2020 හැපි නිව් ඊය 23 කිරියෙන් පැණියෙන් ඒත් ඉතිරුණාද නැද්ද ඉතිරුන්නේ නැහැ තෙල් මිලත් වැඩි වෙලා කන්න බොන නැතුව හිටියේ ඒත් සුබ පැතුවනේ හරි හරි කියන දැන් නම් 60ක්ද කවද අඩු වුණාලු පහුගිය දවස් පෙට්‍රල් ලීටරයක් 60ක් අඩු වෙලා තියෙනවා දැන් චුට්ටක් විතර සුබයි ඇයි තෙල් ටිකක් අඩුයි එළවලු මිල අඩු වුණා ඒ වගේ කියන කට්ටිය එතකොට නයම් එතකොට දැන් අප්‍රේල 14 ආයි පතනවා සුබ නවවසරක් දැන් මොකද ඔළුවෙන් හිටගෙන කියන්නේ ධනවාරි කිව්වා දැන් අප්‍රේලුත් මුන්ට අවුරුදු මාස 4න් 4ට අවුරුදු ලබනවා ඊට පස්සේ ආයෙන මැයි වල මොකද වෙන්නේ ඔයගොල්ලෝ කියනවා බුද්ධ වර්ෂ සුබ බුද්ධ වර්ෂයක් වේවා කියනවා කියන්නේම නැහැ ඒක නම් කියන්නේ අරක කියනවා හරි එහෙනම් මේවට කියනවා ලෝක සිරිත එල්ලෝ සිරිතට පටහැනි වෙන්න අපි අන්න ඕනෙත් නෑ. ගෙවල් වල ගියොත් අපි අහු වෙන්නේ. අසම් මේ වෙහෙරකලා ආරන්නේ කැවිලි මේසෙ නෑ. කැවිලි මේසයක් නෑ. බුලත් දිල වඳින්න ඕනෙත් නෑ. මම හැමදාම වඳිනවනේ. ඕන්නම් ඉතින් වෙනසකට කොම් පේලියට දිල වඳගෙන යන්න. ඕන්නම් ඒත් මේක කරා පාර ඉස්සර කරා පොඩි කට්ටි ඉන්න දවසල අපි අර කරා නමුත් දැන් නම් ඉතින් වයස කයින් ඉන්නේ. මේ වඳින්න කියලා කොන්දත් කඩා ගන්න ඕනේ නෑ නිසා ඔය ඇති. හරිනේ එහෙනම් එනම් මේ දේශනාව බලන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දැන් රහතන් වහන්සේ කෙනෙක් කලින් යා කිව්වා තමයි ගෙදර යන කතාව. දැන් මලි සුද්ධ කරන්න දෙයක් නෙමෙයි. නෑ මේ ශ්‍රාවකේ දැන්. හැබැයි ආයි අදින් පස්සේ එහෙම කියන්නේ නෑ. දිව්‍යාංගනාව ගැන ආසාවකුත් දැන් මෙයාට නෑ. ඊට පස්සේ කිව්වා වහලක් සෙවිලි කරේ නැත්තම් තෙමෙනවා. ඒ වගේ මේ නන්ද බණ භාවන දන්නේවත් නෑ මේ කාලේ. කරෙත් නෑ නියා. ඒකයි ඒක උනේ. දැන් හොඳ භාවනාව වඩපු කෙනෙක් දැන් මෙයා විපස්සනා ධාබියෙක් විපස්සනා විතරන්නේ මාර්ගවල හතරම ලැබපු කෙනෙක් රහතන් හොඳට වඩලා දින හරියට වහල හොඳට සෙවිලි කරලා තියෙන දැන් මේ වහලෙත් පොඩි තැනක් තෙමෙනවනේ ඒක සෙවිලි කරා නම් මොකද්ද අපිට කියනවා මේ වහල කොහෙන්වත් තෙමෙන්නේ නැ බය නැතු ඉන්න පුළුවන් වහිනකොට ආන්න මේ වගේ කොච්චර අරමුණු ආවත් කෙලස් එන්නේ නැහැ හොඳට භාවිතා කරපු සිත් තියෙන ඒ සාමාන්‍ය ගිහි ළමයි සහ මේ සයනස් කෙනෙක් තියලා බලන්නකෝ වෙනස ඒ කට්ටියට ගෑනු ළමයි ළඟින සූස් ගෑවෙනවා පපුව දන්න ගන්නවා ආමඳුරු හොඳට බලන් ඉන්නවා එයා දන්න ඔය ලස්සනයි කියන රූපය ඇතුළේ මොනවද තියෙන අසුචි බඩවැ අනිත් කට ඇරියොත් ගඳයි මොකෝ කියන්නේ ගඳ සුවඳ කට ගඳයි මවුත් වොස් බෝතලයක් දැම්මත් යවන්න බැරි ගඳවල සමහර අය කටේ තියෙන මොකද සසරේ බොරු කියපුවායි සබ් භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ අවබෝධයයි සාමාන්‍ය ගිහි කොල්ලෙක්ගේ අවබෝධය වෙනස්ද නැත්ද වෙනස් උන් සූස් ගන්නකොට සයන්නාසේ අනිච්චාවද සංඛාරා පුදුම දුකක් මේක දුකට වටිනවා මේ යන්න කියලා ඉතින් එහෙම තියෙනවා අපිට අඩුයේ මේ අත්දැකීම ලැබෙන මොකද අපි යන්නේ නැහැ එළියට නමුත් අපිට ওই බස් එක ට්‍රීවිල් පාර්ක් එක ළඟින් එහෙම යනකොට එහෙම අර ඒ අත්දැකීම ලැබෙනවා මොකද මිනිස්සු සූස් ගාමයි විසිල් ගගහයි විසිල් ගැහෙනවා ඇත්ත ඉතින් මේ ගවුන් ගඳ යනවා මෙන්න මේ හරියට කොටට ඉතින් ප්‍රතඥණයට කොහොමත් කෙලස්
ඇති වෙන. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ හැරිලා බලනවදයි හිතුණත් බලන්නේ. ඇයි බලන්නේ නැත්තේ? ලැජ්ජයි. මේ භික්ෂූත්ට හරියන එකක් නෙවෙයි. ගිහි ජනතාව බලයි. නම පැවිද්දේ බලන්නේ නෑ. ඒ දර්ශනයම අසුබ දර්ශනයක් බවට හරව ගන්න ඕ. ඒක ඇතුලේ තියෙන බඩවැල් ටික, අනහරවැල් ටික, ඇට ටික සිහියට ගන්න ඕනේ. ඉතින් අන්නේම භාවිතා කරන එකට කියන්නේ භාවිත චිත්තය කියලා. සුභාවිත චිත්ත මනාවන් භාවිතා කළා අර මේ සයනසන රහත්ම වෙලා තියෙන ආයිති හොල්ලන්නවත් ජනපද කල්යන්නේ දහහක් ආවත් දැන් නම් අදින්නට දෙයිට පස්සේ මොකෝ ජනපද කල්යන්නේ කරේ දැන් නම් වැඩේ හරියන්නේ නැහැ. දැන් ප්‍රජාපති ගෝතමින් වහන්සේත් පැවිදි වුණානේ. යසෝදරා උත්තමාවත් පැවිදි වුණා. ඔක්කොම ගිහින් මාළිගේ තනියම කවුද ඉන්නේ? රූපනන්දයා හිතුවද භාග්‍යතුන් වහන්සේ අයියා තමයි. ඒත් රූපෙට බයිනවනේ. බඩවැල් වල ඩස්චි වලට නේ නින්දා කරනවානේ. මම ලස්සන කෙනෙක්නේ. මට බණිද්දන්නේ නෑ. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ කියලා බණ මහාන වෙනව බණ නම් අහන්නේ. ඔහම හිතුවේ. એટલે මහාන්ලා හැංගිලා හිටියා. බණ කියද්දි හැංගෙනව ගිහින්. ඇයි? රූපෙට නින්දා කරයි. ඉතින් දවසක් බලනකොට මේන ලස්සන දිව්‍යාංගනාවක කෙල්ලෙක් පවන්සල්න භාග්‍යතුමනි අස්සදා ගන්න බෑ මොකෝ. බුදුරජාණන් වහන්සේ රූපෙට නින්දා කරන කෙනෙක් නේද? අසුබෙකින කියන කෙනෙක්. ඇයි මේ පවන්? එම් වසී වෙලා බලන් ඉන්නකොට මෙයා ටික ටික කුදු වෙනවා, වැහැරෙනවා, වැටි ඇදලා වැගෙන වැටෙන්න වත්. එතකොට පස්ස බිම්බ කතන් රූප ආදි වශයෙන් භාග්‍යතුමනි බලන්න මේ මවා තියෙන උපදමලද රූපේ මොකද මේක තියෙන්නේ? ඇට තියෙනවා, නහර තියෙනවා, මස් තියෙනවා. මේක කුණු වෙලා යනවා කියන එක භාග්‍යතුන් වහන්සේ එතෙද්දිම දේශනා. මොකද උනේ රූපනන්දටත්? නන්දා තෙරණිය රහත් වුණා. ඔව්. ඔයාලා ඉතින් ඉන්නේ මේ දිරන්නේ නෑ, රහත් වුණා. එහෙනම් මේ නන්දා රහත් තෙරණියක්. එහෙනම් බලන්න අපිට හොඳ නමක් නේ නන්ද කියන්නේ. වඩාත් හොඳ වෙනවා සුනන්දා. ගොඩක් හොඳයි කියලා කියනවා. එතකොට ඒ නිසා මේ දේශනා හරි වටින දේශනා. මම ගොඩාක් ආසාවෙන් කරපු දේශනාවක් 2007 වෙනි වර්ෂේ අපි කළා. ඒ කරනකොට ඇත්තට වැස්සත් එක්කයි. එතකොට මම කිව්වා මේ වැස්ස ගැන කිව්වේ දැන් වහිනකොට උපමාව ඇත්තට පැහැදිලි. එලිහිට පැතෙමුනේ අපි දෙමුනේ. දැන් මොකද අපිට තිබුණේ අර පොඩි කුටිය විතරයි. එතකොට ඔය උඩ තියෙන දේශකයන් වහන්සේ කුටි ඉස්සරහායි අර වැරැන්ඩේකේ බණ කියනවා ශ්‍රාවකයෝ ටික තෙමෙනවා. ඔක්කොම දෙබර ගහටන හිටි බණහන අය. හරි සුන්දරයි දා. ඉතින් ඔය වගේ දේශනාවක් ඉතින් මතකෙට එනවා. එහෙනම් මේක ඇත්ත කතා මේක. හිත වැඩුවේ නැත්තම් කෙලෙස් ඇති වෙනවා. හිත වැඩුවොත් කෙලෙස් ඇති වෙන්නේ නෑ. මේක මිනිස්සුන්ගේ වැරදක් නෙවෙයි. හිතේ ප්‍රශ්නයක් තියෙන. මේක මේ මිනිස්සුන්ගේ පාටින් හිතන්න බෑ හිත ඇදිලා කියලා. මේ මිනිස්යාගේ సంతාණේ තමයි මේ ප්‍රශ්නේ. ඉතින් කතාවක් එතන බලන්නකෝ භාග්‍යතුන් වහන්සේ කරන වැඩ. උන්වහන්සේ ගෙදර යන්නට නන්ද කුමාර සාමණේර වහන්සේ බේරගත්තා. ඉතින් ඔක ධර්ම සභා මණ්ඩපේ කතා කරනකොට භාග්‍යතුන් වහන්සේලව මොකද්ද කතා කරටියේ? අපි මේ කතා කරේ ඔබ වහන්සේ මේ ගිහි කාලේ මල්ලිත් වෙන නන්ද සාමණේර වහන්සේ පුදුම විදියට බේරගත්තා කියලා. අද විතරනේ මහණි මම මෙයාව කල්නොත් හොඳටම මේ වගේ බේරගත්තකෝ. ඉතින් කතාවන්න කියනවා මේ භාෂාවෙම කියන්න ආසහිතෙන්න. මහණනි අසව් පෙර දවස බරණැස් නුවර බඹදත් නම් රජෙක් වාසය කළා. ඒ දවස මෙහි කප්පට කියලා වෙළෙන්දෙක් හිටියා. වෙළෙන්දගේ නම කප්පට. කප්පට මතක නැත්නම් කපටි. කප්පට. දස අමුණක් බරගෙන යයි කොටළුවෙක් හිටියා. අමුණු 10ක්. ඌ එක දවසට යොදුන් 7ක් යනවා. වෙලෙන්දා දින කොටළුවගේ පිටේ බඩු පටවගෙන තක්ෂිලාවට ගියා. ගිහිල්ලා එහි බඩු විකුණලා විකුණනතුරු ඉතින් මේ කොටළුව ලිහලා මුදා හැරියා. කොටළුවත් කැමතිසේ වැව් බැම්මක් මත සිට තනකොළවක අයින්න දැන්. එතකොට එතන තව එහා පැත්තෙන් තනකොළවක අයින්න කොටළු දෙනක් ගෑනු ළමෙක් කියනවා. කොටළුවගේ ගෑනු සතා කොටළු දෙන. ඉතින් ඈට ලං වුණා. සාමාන්‍ය එහෙමනේ ගෑනු ළමෙක් දැක්කොත් පිරිමි ළමෙක් සාමාන්‍ය ලං වෙනවනේ. ඕ නංගි කොහෙද කොහෙන්ද ආවේ නම මොකද්ද නිකන් අහනවනේ. ඉතින් සැර ගෑනු ළමෙක් වුණා නම් ගුටි කන්නත් වෙනවා. දන්නේ පොඩ්ඩ ලං වෙලා බලන්න පොඩ්ඩ hina වෙලා බලන්න. යත් hina වුණොත් අපිත් hina. ඊට පස්සේ කතාවට වැටෙනවන්න කතාව අහගන්න කෙල්ලගේ කොල්ලගේ කතාව. කොටළු දෙන මෙන්න මේ. හා කොතන සිට දාවේ? එයා මුලින්ම දැන් මෙතන වෙනස් වෙලා ගෑනු ළමයි තමයි මුලින්ම ආලා තියෙන්නේ. කොල්ලා නෙවෙයි කෙල්ලා ආලා තියෙන්නේ. කොල්ලා කියනවා බරණැස සිට කෙල්ල අහනවා මොකෝ ආවේ? මාතර භාෂාවෙන්නේ මොකෝ ආවේ? කොල්ලා කියන වෙළඳාමට ආවේ.
ආයි ගෑන ළම හන කොච්චර බර උස්සනවද? බර උස්සනගෙන දැනගන්න ඇගේ හයිය. කොල්ලගෙන අමුණු 10ක්. අමුණු 10ක් අර 30 දී අමුණු 10. එහේ අමුණු 10 තියෙනවද? ගෑන ළමගෙන කොච්චර දුර උස්ස යන්න පුළුවන් බර? දවසට දවසට. කොටලෝගෙන යොදුන් අතක්. කොටලු දෙනහන අත්පාමිති ගන්න කෙනෙක් නැහැ. ඔච්චර දුර ඒ විස්තර කරන අටුවාවේ මේ සාමාන්‍ය කොටලුවන්ට අත්පාමිරි ගීමක් නැහැනේ. මේ මායමක් අහන්නේ මොකෝ දැනගන්න අහන්නේ මැරීඩ්ද අන්මැරීඩ්ද කියලා දැනගන්න. මෙයා නතපානේ බෙල්ලන ඇමරිකන්න කෙනෙක් ගෙදර ඉන්න සාමාන්‍ය අද කාල. ඔය ඉතින් ඇමරිකන්න කෙනෙක් නැද්ද? මෙයා කෙටියෙන් කෝ අනේ නෑ කවුරුත් තාම. ඒක නම් මහා දුකන්නේ. අතක්වත් වගුලක් ඇමරිකන්න. ඉතින් ඔය වගේ අර සල්ලාපයක් ඇති වුණා. දැන් මායමද නැද්ද? කියන ඉස්සින් තිරිසනුන් අතර අත්පාමරිකී වන්නේ නැතත් ඉස්ත්‍රි මායමෙන් අහගන්න බැලුවලු මෙයාට කවුරු හරි ඉන්නවද නැද්ද කියලා. ඒ තමාගේ ඇලුම් ඇති කරගන්න මෙයා කතා කරාලු. ඉතී කතාවෙන් කොටලුවා ඇලුනායට අනේ කොච්චර හොඳ ළඟ ඉන්නේ නැද්ද මගේ විශ්සර පවා එවයි මද මගේ අතපය මිරිකන්න දැන් ලෑසි කියලා කිව්වා. ඉතින් එල්ල දැන් ළඟටලා ඉන්න දැන් කප්පට වෙලෙන්ද මොකද කරේ බඩු විකුණලා ගියා කොටලුවා ගා. ඉතින් යමංකෝ ඔයා යන්න මං එන්නේ නැහැ. කවුද කියන්නේ? කොටලෝ වෙලෙන්ද බැලුවා මේ අදින අදින මූ එන්නෙම නැහැ වෙනදා කියන්නේ හරිනේ අකී කරුවෙලම කෝයි. කොටලුව තට මම මේ මම අඟල් දාසය අධික කටු ඇති කෙවිටින් පහර දෙනවා. තගේ සිරුර බිඳ දමනවා. ඔබට හිල් වෙන දෙනවා ගුවා. මොකෙන්ද? කටු කෝට්ටේ. කවුද කිව්වේ? අයිතිකාරයා කිව්ව කප්පට කිව්වේ. කොටුලුව කියනවා. මට ඔබ කප්පටය සොලොස් අගල් දාසයදී කටු ඇති කෙවිටෙන් ගැහුවොත් මොකද කරන්නේ? ඉස්සරහ කකුල් දෙක බිම තියලා පස්සේ කකුල් දෙනවගත් ඔගේ දත් ඇන්ද බිමට වැටේ. ඉස්සර මේව කිව්වද? නෑ මෙච්චර බර ඇද ඇදිට මේ කොල්ලට මේ මොකද උනේ කියලා බය වුණා. කොටලුවට මෙච්චර මේ හයියක් කොහෙන්ද? ආයි මූ මන් දෙන තනවලක සමාත් එකට පිකානේ මගේ යාළුවනේ. වටපිට බැලු බලනකොට ආ වැඩේ හරි බඩු කැල්ල ඉන්නවා. කවුද? කෙල්ලෙක් අහුවෙලා. ඒකනේ මේ තණ්ඩිය වෙලාදී. ආ ඒකත් එකට මේ කිට අහුවෙලා තමයි මට මේ ගහන්න පයින්නේ. එහෙනම් හොඳ ඉඳපන් කියලා මෙහෙම කිව්වා. සිව්පැති සක්වන් මූ නැති හැමග හොබනා. ඒ කියන්නේ හැම අංගෙම ලස්සන මූණකුත් තියෙන අකුල් හතරකුත් තියෙන අකුල් හතරක් තියෙන්න එපා. කොටලුවෙක් වුණා. කොටලු දෙනක තට දෙමි අඹු කොට දෙන්නම් කිව්වා. කොටලු සතුරු නෑ නං අවන්නේ යංකෝ එනවා. දැන් මේ කෙල්ලට වඩා ලස්සන කෙල්ලෙල්ලු දෙන්න යන්න. ඇත්ත එහෙම කිව්වා. මේ මොකද්ද මේ? ඊයා හැටි බලපංකෝ. මං තොට දෙන ලස්සන කොටලු දෙනක්. කොහෙ ගියාම? ගමේ ගියාම. දැම්ම නෙවෙයි ගමේ යම ඉස්සෙල මේක උසයන්නේ බඩු ටික කරන්නේ. මගුල් කරලා දෙන්න හැබැයි බඩු උසන්න ඕනේ. ඉතින් සතුටු වෙලා කොටලුවත් ඉතින් වැඩි හිතුවේ නැහැ. ඌ හිතුවා දැන් හොඳයි කමන්නේ. පරණ ගෑනුලා මේ වැත්තක තිබුණා අලුත් කෙල්ලෙක් ලැබෙනවා අලු කියලා දිව්වා. කප්පට වෙනද ඔබ කීලෙස නොහැර ඒ හැටි. සිව්පැති සකයුරවත් අඟපසඟ හැම සොබනා. කොටලු දෙනක මටාඹ කොට ගෙන දෙන්නේ නම් හත් යොදුනට යන්නංකො 14 යොදුනක්. දැන් ඔයාගේ හතක් යන්නේ මං 14ක් යන්නංකො. බරත් උස්සන්. අන්න බලන්න තියෙන තණ්හාව ඇති නේ කොටලුව වෙලාවත් නේ. හිත හැදිරන්නේ. මිනිස්සු ගැන කවර කතාවක්. සත්තු මෙහෙම කියනවා. කිව්වා හතට යන්නංකො 14ක්. ඔයා එහෙම කෙල්ලෙක් මට ගෙනත් දෙනවනා. සුදු පාට මූණක් තියෙන සකයුරුවන් කිව්වේ ඒකයි. හරි හරි නේ මරෙන්කො කියලා දැන් මෙයා එකගෙන එක් විදි කප්පට හා හොඳයි යමන් කිව්වා. කොටලුවත් ගියා ඉති. ඉල්ලදින් ගෙදර ගිහලා ටික දවසක් යනකෝ ඔයා ගෙනත් දෙනවා කෝ අනේ නෝන කෙනෙක්. මොකද්ද? නෝන කෙනෙක් ගෙනත් දෙනවා. පමා වෙන්නේ. පමා මෙහෙමනේ මල්ලි. දැන් ඔයට කන්න දෙන්නේ මං එක වෙලයි. එක පිඟානයි කියමුකෝ. නෝන ගෙනාම නෝනට දෙන්න වෙනවා ඔයාගේ පිඟානෙන්. බාගිය. හරිද? උතර ඔයලා නිකන් ඉන්නේ පැටවුරු ලැබෙනවනේ. උන්ටත් දෙන්න වෙන්නේ මොකද්ද? උඹට දෙන පිඟානම උඹ කැමතිද? මම මෙහෙම නෝනලා ගෙනාවයි කියලා ළමයි ලැබුණා කියලා කෑම වැඩි කරන්නේ නැහැ හොඳේ. දෙන කෑම ටිකමයි දෙන්නේ. දැන් අතන කෙල්ලගෙන් බේර ගන්න නෝන කෙනෙක් ගෙනත් දෙන්නම් කොට දැන් ගියාම වෙන කතාවක් කියන්නේ. දෙන්නම් නෑ බෑ කියන්නේ.
හැබැයි කෑම දෙන්නේ පරණ ගාන්ටම තමයි. එතකොට උඹට උඹේ කෑම නෝනත් එක්ක ආපු ඒක නම් කරන්න බෑ. නෝන් ලෝනේ නැහැ මට කෑම තිබුණා නම් ඇති කියලා. අර තිබී චතුෂ්ණා මොකද කරගත්තේ? නැති කරගත්තා. දැන් භාග්‍යතුන් හස් එවැනිම දෙයක් නේ මේ ආත්මෙත් කරේ කියනවා මහණනි. මම එදත් ඒ වගේ ප්‍රඥාවෙන් මෙයාව බේරගත්තේ. මට ඉතින් මගුල් වලට ගියදන් ගියෙත් නෑ. මොකෝ මගදී මිනිහට එපා වුණානේ. ආය දෙන්නේ නෑ කෝ වැඩියෙන් කෑම. පොඩ්ඩයි ওই ටිකම තමයි දෙන්නේ. උඹ ඕන්නම් ගෑනිත් එක බෙදාගෙන කාපංගෝ. අනේ මහත්තයෝ එනම් ඕන්නේ ඕන වෙන්නේ. මට බත් ටික දෙන්න. මං කාලා පාඩුවේ බරක් උස්සන් ඉන්නම් කෝවා. ඉතින් ඒ නිසා ඒ බලාපොරොත්තු සිඳී ගියා. ඉතා මේ කොටළු දෙන වෙන කවුරුන් නෙවෙයි මගේ නංගි වෙච්ච ජනපද කල්යාණ. නංගි කියලා කතා නොකී හිටියේ නෑනේ කිව්වා. කොටළුව කවුද? මගේ මල්ලි වෙච්ච නන්ද තෙරුන් වහන්සේ. කප්පටගෙන වෙලෙන්දා වෙන කවුරුන් නෙවෙයි ලෝතුරා බුදු මමමයයි වදාළ සීක. දැන් සතුටක් දැනුණාද පොඩ්ඩක්වත්? නිකම් මේ ගැන ආනවල භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාව කරුණා. එතන මේ නන්ද සයන්හන්සේ බේරගත්තේ වෙන බණක් කියලා නෙවෙයිනේ. උන්වහන්සේ බේරගත්තේ ජනපද කල්යාණිට වඩා ලස්සන දිව්‍යාංගනාවන්ව පෙන්නල. ඒක හරියට අර ඇණයක් ගලවන්න තව ඇණයකින් ගහනවා වගේ. නෑ ඇණේ ගලවන්න තව ඇණයක් ඕනනේ. ලීයකින් නේද? තව අඩයක් ඕන. ඒ වගේ දැන් මේකේ ගත්තේ එකම නිමිත්ත ගත්තේ. අතන කොටළුවේ කොටළු දෙනකටනේ වශී වුණේ. ඊට වඩා ලස්සන කෙනෙක්ව තමයි පෙන්නුවේ. උඹ ගෙදර ගියොත් මං හොඳ ගෑනු ළමයි කොහෙද? ඔයිට වඩා හොඳ එක්ක නේද? මේ මොකද්ද මේ කැතයි නේ බා. එහෙම කියනවා. අර ඒ වාශ්‍රාවෙන් කියනවා. ඊට පස්සේ එයා අහුණානේ. ගියාට පස්සේ මොකද කිව්වේ? කන්න දෙන්නේ උච්චරයි. නෝනටත් එච්චර ළමයින්ටත්. අපු එහෙමනම් බෑ. බය වුණා. එච්චර වැටුප් දෙන්නේ වැඩි. මොකෝ මොනි වැඩ කරන්නේ? නෝන වැඩ කරන්නේ නෑනේ. හරිනේ. එතකොට මොකද උනේ? තෘෂ්ණාව සිඳී ගියා. දැන් ජනපද කල්යاني වැදිරිමෑලියෙක් වගේ වුණා. දිව්‍යාංගනාව වටිනවා වුණා. පස්සේ ධර්මය අහුණා. දෙකම එපා වුණා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? මේ හිත හදාගත්ත නම් කිසි ප්‍රශ්නයක් නෑ. මේ ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? හිතේ හිතේ චින්තන ක්‍රමේ තමයි වෙනස තියෙන්නේ. ඒ නිසා අපි මේ එක පිරිසක්ව එක්සිත විහෙරගලාරන්න අපි බලාපොරොත්තු වෙන එක ගමනක් යන. ඉතින් අපිට ආරාධනා ලැබෙනවා දැන් ඉදිරියේදී නව යෝන් වියේ දවුරු 16 20 ගෑනු ළමයි කතා කරන එන්න ඕනේ කියලා. අපි ඉතින් සූදානම් වෙනවා. අපි කොහොමද යාළුවෝ බාරගන්නේ? අපි කොහොමද යාළුවෝ හික්මවන්න ඕනේ? අපි කොහොමද යාළුවෝ රැක ගන්න ඕනේ? එතකොට එහෙමනම් අපි ආදර්ශවත් වෙන්න එපා. දැන් ඉන්න ආචිලටත් රැකෙන්න බැරි නම් හිත රැකගෙන නැත්තම් කොහොමද කෙල්ලොන්ට එන්නේ කියලා රැක ගන්න? ඒ නිසා ආචිල ටික ලෑස්ති වෙන්න ඕනේ. ඒ ළමයින්ට ආදර්ශවත් වෙන්න. ඒ කියන්නේ මේ ළඟ තියන් රකින්න ඕනේ නැහැ. ධර්මය කියලා දෙනවා, භාවනා ක්‍රම කියලා දෙනවා. යාළ ඉන්න පුළුවන් නම් ඉඳී ඉන්න බැරි නම් අයි ප්‍රශ්නේ නැහැ. ඒකනේ වෙන්නේ. ඉන්න බැරි නම් යනවා. දෙකයි. එතන අපි සකල බලන්න ඕනේ යාලටත් අවස්ථාවක් දෙන්න. නම ඇහෙනකොට වයස යනකොට මේ උලන්න ගන්න ඕනේ නැහැ. 16 පොඩි ඉනේ එහෙම හිතන්න එපා. මොකද සසර කාලේ කිරුනේ 16 න අපිට කියන්න පුළුවන් 65 වෙනකන් ඉන්නේ කියලා ගෙදර. කියන්න බෑනේ. ඉතින් මේක අනිත් කතාව තමයි. කොච්චර කතා කරත් එන්නේ ටිකද නැහැ හොඳේ. ඒ නිසා වැඩි දැම්ම බය වෙන්නත් එපා. මේ අපිට කුටිමදි වේද කියලා. මොකද මේ කතා කරන පදමටම එන්නේ නැහැ. මොකද මට දුරකතන එමුතුම ගන්නේ ප්‍රශ්න ඉන්න ගමන්. කතා ඉවරනකොට තමයි ප්‍රශ්න ඉවර වෙලා. ඊට පස්සේ ආයි මතක් වෙන්නේ ලබන මාසේ ආයි ප්‍රශ්නයක් ආවොත්. කෙසේ වෙතත් අපි දැන් සතුටු වෙන්න ඕන. අපිට තවත් පිරිසෙන්න ඉඩ තියෙනවා. එක්කෙනෙක් හරියයි කියමුද ඉස්සරහට? ඒ එන කෙනාට අපි සාදර වෙන්න ඕනද නැද්ද? වෙන්න ඕන. නැත්නම් යාවොත් මට දැනන්න නැති වෙයි. මගේ බත් තමයි යඩක් දෙන්න වෙන්නේ. එහෙම හිතන්න ගියොත් අපිට කවදාවත් නිවන් දකින්න සිද්ධ වෙන්නේ නැහැ. ඇයි? තව කෙනෙක් අනුග්‍රහ නොවෙන තා. ඒ නිසා කවුරු හරි එනවනම් සසර දුක දැනලා මේ වගේ තැනකට එන්නේ නැහැ ලේසියෙන්. දුක නැත්තම් දුක දැනෙන්න ඕන. නැත්තම් මේ වගේ කැලෑවක් හොයාගෙන කවුරුවක් එන්නේ නැහැ. සැපනේ හොයන්නේ. එහෙනම් අපි ඒ අයට මොකද කරන්නේ? පළනෝ කිය පලා බෙදනවද? ඉන්නේ පා කරවනවද? රැග් එක දෙනවද? නෑ, ඒව දෙන්නේ නෑ. අපි සාදරය බාරගෙන සාදරයෙන් පිළිගන්නවා කියලා ආයිබෝවන් කියලා පිළිගන්නවා ඉස්සෙල්ලම. ඊට පස්සේ තේඩින් ගිත්තක් දෙනවා බිස්කට් එක්ක. කෙසෙල් තිබුණොත් ඒවත් දෙනවා. බතුත් දෙනවා. දීලා යා අපි හැඩගස්ස ගන්න ඕන අපේ මේ වැඩපිළිවෙලට. එයාගේ පිළිවෙලට අපි හැඩගැහෙන නෙවෙයි තියෙන්නේ. අපි හැඩගස්ස ගන්න ඕනේ ඒන ආදුනිකයව අපේ පිළිවෙලේ අනුව. අපි අර පැයක් භාවනාව උදේ 8ට හවස 3 පැය හවස 6 හැමාරේ පැය කියලා දෙන්න ඕනේ.
දැන් මේව කරොත් තමයි පින්වත්නි අපේ හිත හැදෙන්නේ. පින්වත් නැගිනිවරුනි හැදෙන්නේ කොහොමද? ආයස්මතුනි එහෙම හැදෙන්නේ. නැත්තම් මේ ඔහේ නිකන් ඉන්නකොට හිත හැදෙන්නේ නැහැ. ගෙවල් මතක් වෙනවා, ඥාති මතක් වෙනවා, ගෙදර රවුමක් යන්න හිතෙනවා, ගිහලා අපිට රවුම් ගහන්න හිතෙනවා. ඈ නටන්න හිතෙනවා. නේ? දැන් නටන්න හිතුනා කියලා මහන්න වෙච්ච කෙනේ නටනවද? නෑ. නේ? ඒ කියන්නේ සීයා කියන සින්දු අහලා නටන්න හිතුනා. අපි නටන්නේ අපි දැන් වැඩි හිටියෝ ඒ නිසා සීයා සින්දු කියපු දේ අපි නටන්නේ. දැන් ගමේ අය කියන බයිලා අහලා අපි නටන්න ඕනේ නෑ. ඒ කට්ටිය බයිලා කියයි. අපි මොකද කරන්නේ? උඹලගේ බයිලාව ගහගන්න. මොකද දැන් මං ආරංචි කරේ එකම කතාව. ඒ රිපීට් වෙන්නේ එකම කතාව. මේ එකම කලි කතන්දරය තමයි හදන් ඉන්නේ. කවුරු හරි කාලකන්ණිය කදපු එකක් ඕක. ඒක රෙජිස්ටර් වෙලා දින. ඒක තිස්සට යන්නේත් ඒ කතාවමයි. උඩමල්ල හන්දියේ තියෙනෙත් ඒ කතාවමයි. කැලිගංජායට යන්නේත් ඒ කතාව. අපිට මොකද පාඩුයි? අඩු නෑ. ඒ මිනිස්සු සංසාරේ නාකි වෙනවා කතා කිය කිය අපි සසරින් එතර වෙනවා. ඕවට ගැටෙන්න ගියොත් නැත්තව කියන මිනිහට කම්බල පාරක් දෙන්න පුළුවන් මේ දත් 32 වලට වැඩක් නැහැනේ. ආයෙත් වෛර බඳ ගන්නවා නේ. ගහන්න ඕනේ නැහැ. අපි ගහන්නේ අපි නිකන් ඉන්නේ නම් හොඳම දඬුවම. අපේ රිදුම් නැහැ වගේ ඉන්නේ නම් හොඳම දේ. කවුරු හරි බයිනකොට රිදු නැයි කියලා පෙන්නුවොත් ඌ සතුටු වෙයි. අනේ අපි ඊටතර සතුටින් දැන් ඉන්නවා. නේද? අන්න එහෙම වුණා නම් අපි ජය ගත්ත වෙන. එහෙනම් වෛර කරන්නාට පෙරලා වෛර කරන්නේ නැතු. තව පුළුවන් නම් තවත් කෙනෙක් අනුග්‍රහ වෙලා ওই කතාව වලට බය වෙන්නේ නැතුව මම ඒ නිසා දැන් උඩමල්ල හන්දිය බහින්න කාටවත් යෝජනා කරන්නේ නැහැ. අද අපමණයට මම කිව්වා හන්දිය බහින්න එපා. ටවුන් එකට ගිහලා ආයි 1000ක් දීලා එන්න අවශ්‍යයක් නැහැ. මේක බහින්න නම් එපා. මොකද බැස්සොත් කම් පිරෙන්න අපිට අසත් ධර්මය තමයි ඇහෙන්නේ. අසත් පුරුෂය තමයි අපිට මේ හන්දියේදී හම්බ වෙන්නේ. මොකද හොඳටම දන්න එක අසත් පුරුෂයෙක් ඉන්න බා ත්‍රිවිල් එක ඇතුළේ. ඒ නිසා යා හම්බුනොත් ඉවරටම ඉවරයි. දාණ දෙන්නව නම් දාණ දෙන්න හිතෙන්නේ නැහැ. මහණෙන් ආවොත් ගෙදර දුවන්න හිතෙනවා. එහෙනම් කොයිද බහින්නේ? අපි අලුතෙන් එනාට කියන්නේ කොහෙ බහින්නේ කියලා? හම්බන්තොට බහින්න. මම හයර එකක් දෙන්නම්. එහෙනම් මෙහෙ එනකොට ඔහෙලා හිත පරිස්සමයි. මොකද අර මැද ඉන්නේ අසත්පුරුෂයෙක් කවුරු හරි. ඔක්කොම නෙවෙයි හොඳේ මුළු ගමම තරහ කරගන්න එපා ඔබ. මමත් දන්නවා මේ ගමේ හරි සත්පුරුෂයොත් අපිත් එක්ක ඉන්නවා. නමුත් අර වෛරසහගත, ඉරිසියාසහගත අසත්පුරුෂ කාලකන්ණි මිනිස්සුත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. කීප දෙනෙක්. දැන් ළඟදී ඇවිල්ලා මේ පෙන් එකක් උස්සන් ගිහිල්ලා මෙහෙම බත් කන උපාසකේ කාලකන්නේ ගමනේ. දැන් මේ සායනාසේ බණ අහන එක. දැන් උන්වහන්සේ ඊයේ නම් බණ නැහැ, දැන් කෑවේ නැහැ වගේ දුකෙන් ඉන්නවා. බණ නැතු. දැන් පවුද බින්ද? පොච්චර පවද්ද කියන්නේ? දැන් මේ පොඩ්ඩක් වද්ද ගන්න පවු කියලා. ඊට පස්සේ තමන් කරන්නේ මොකද්ද? හානියක්. ඒ නිසා ඒ වගේ දැන් ආ එන්න පුළුවන් එන්න දෙන්න එපා. දැන් කවුද පුද්ගලයා දන්නවනේ කට්ටිය. ওই බයිසිකලයක් පැදගෙන ඒ මිනිස්සෙක් ගන්න එපා. ඇයි ගන්න එපා කියන්නේ? මෙහි තියෙන ඒව අතගාගෙන යනවා. ඉතින් ඒ නිසා මේ ලෝකේ හැටි එහෙම තමයි. අපිට ඕන විදිහට පවතින්නේ නෑ. හොඳම කියන්නේත් නෑ. දොසුත් කියනවා අපි හොඳ කරලා අපි වෙනුන් අහන්න වෙන්න පුළුවන්. කමක් නෑ. අපි කලේ හොඳ නම් අපි ඒක සාදර වෙලා සතුටින් ඉන්නවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළන්නේ ඒක එහෙම සෞම්‍ය දහමක්. උන්වහන්සේ කොච්චර සෞම්‍යද? සන්තේන සෝම විඳිනා ජිතවා මොනින්දෝ. දැන් ඔය චින්චි මාණික ධර්මිටි බඳන් ආව උන්වහන්සේ සාන්ත වෙටියා නේ. දඟලන්න ගිය DNA පරීක්ෂණ තිබ්බේ ඒවට ගියේ නෑ. වැඩක් නෑ. මිටියම කඩාගෙන කකුල උඩ වැටුණා. බොරු බව එතනම ඔප්පුණා. දිව්වා දුවල ගිහලා වැටුණා මගෙට. පොකුණට පැන්නා. පොකුණ මැද්දේ ගිනි දැල්ලා ආවා. චින්චි නංගි නිරේට ගියා. නම චින්චි. මානවිකා කියන නංගි කියන එකට. නංගි නැත්තම් ගෑනු ළමයි. මානවිකාව. දැන් චින්චි මාණිකාට වෙච්ච දේ දැක්කනේ අපි ඇස්පනා අපිට අත් දැක්කනේ. දැන් උනා දෙවුරම් වෙලට ගිහලා හන්නකෝ චින්චි නංගි අපාය ගිය තැන කියලා. ආ සතෙක්වත් වතුර බොන්න ලං වෙන්නේ නැහැ. ඒ තරම් ගැඹුරුයි. වැටුනොත් එන්න වෙන්නේ නෑ. අපායට හැදිච්ච පාරක් තියෙන්නේ. ඉතින් මගදී හරි නැවතිලා ඇති කොහෙන්ද? නමුත් වැටුනොත් ගොඩ එන්න බෑ. එසේ එහෙම දහමක් භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා. උන්වහන්සේ මේ බණ කිව්වා විතරනේ බණ පෙන්වුවනේ අපිට. අපිට ඉවසන්නේ කියලා උන්වහන්සේ කොච්චර ඉවසුවද? මොනව කරන්න බැරි චින්චිය උස්සලා උඩරින්න බැරි ඕන කරාද එහෙම නෑ. උපාසකයෝ ටික වැඩේ බලාගත්තා. ඉඳපන්නම් ගියා පියනවා කියලා පස්සෙන් පැන්නුවා. ගිහිල්ලා පැන්නා අන්තිමන නිරේටම. ඒ නිසා අපි ධාර්මික වෙන්න ඕන පුළුවා අන්තරං. අපි අපේ වැඩපිළිවෙලේ දෙන්න ඕනේ. අපිට දේශාගත යමේ දොස් කියයි නම් විපාක ලැබේ. ඒ ඉස්සරින නන්දසේන කියලා මහත්තයෙක් ගමේ හරියට අපේ ලොකු සයනතර බැන්නා. බැන්න කියන්නේ උන්නාසගේ නියුන් සහෝදරීනේ මේ ඇවිලිටි ගමේ. ඒ උන්නාසගේ නෝනායි කිව්වා ඒ කාලේ.
මොක වුණේ ටැක්ටරේ ගියා ගිහිල් කෙලීම් ඔලුව ඇදුන ලයිට් කණු. මෙහෙම ගිය පාර යන ටැක්ටරේ දැන් ඔය දයන් කැලි. ඇයි විපාක? දැන් අපි දඟලන්න ඕනේ නැහැ කියන්න දෙන්න. දත් 32 බඩේ තියෙක ඔය විලා. දත් නැතුව බත් කන්න. ඇයි හේතුව සායනාසි ගහලා නෙවෙයි. කර්ම විසින් විපාකේ දෙනවා. දැන් මේ මනුස්සයා ලයිට් කණු වේදන ඔලුව පැලුණා. වැඩිකල් ජීවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ පරලෝ සැපත් වුණා. එනිසා මේ සිල්ල තුන් එක්ක ධර්මයේ හැසිරෙන උතුමන් එක බණ භාවනා කරන අයත් එක්ක ලේසි නෑ. කට වචනේ වරද්දගත්තු ලේසි වෙන්නේ නෑ. දැන් මෙහෙමයි මේ 100% මනි වලදී අය හොයන්න බෑනේ. පොඩි පොඩි දෝෂ ඇති. නමුත් බහුල වශයෙන් උන්වහන්සේලා ධාර්මික නම් ධර්මයට කැමති නම් නිවනට කැමති නම් බණ භාවනා කරනවා නම් යම් සීලයක ඉක්මනවා නම් ඒ ගිහි අයට වඩා සීලයක ඉක්මනවද නෑ. ගිහියා මොන සීල්ද? සීල් නෑ. තමන්ට සිල් පදයක් වන්න නැතුව අර සිල් පද රකින්න සිල්ව තුන්ට සිල් කියා දෙන්න ගියාට පස්සේ කැඩෙන්නේ මොනවයි? දත්. එසේ වේවා කියලා පතන්නේ මං කිය වෙන දේ. ඒ නිසා අපි චූට්ටක් බ්‍රේක් ගහගෙන ඉන්න ඕන. අපි ඇක්සලරේටර් පාගලා දුවන්න යන්න ඕනේ නැහැ මේ. බලන් ඉමු මොකද වෙන්නේ. එන එහෙම බලාගෙන ඉන්න නිවිහන ඉල්ල ඉන්නත් අපි ඉතින් භාවනා කරලා තියෙන්න එපා. නැත්නම් හරින් කක් කියනොත් අපි මේ නටල ඉවරයි. නටන්න ඕනේ. ඉතින් නටන්න ඉතුරු නටනොත්ද? නෑ. සීය කියන සින්දුවල නටනොත්? ප්‍රේමදාස සීය අපි නමත් කියලා තියන්නේ. ප්‍රේමදාස. ප්‍රේමයට දාසයෙකු බඳු. ඒ සීය මොන සින්දුකද අපි නටන්නේ? නෑ. ඒතර ඒ සීයගේ සීලේ මං දවසකුත් මං කියලා දුනා අනිත් පැයක් දැනගන්න ඕන. අවුරුදු 28 ගෑනු ළමයෙක් තමයි යාළුලා ඉන්නේ. අවුරුදු 78යි 100ට. මනමාලිගේ වයස 20. එහිමයි තමයි හාමුදුරුවන්ට සිල් උගන්න නේන කොයි තරම් සිල්වත් කෙනෙක් වෙන්න ඇද්ද ගමම දන්නවා ගමම පිළිකුල් කරනවා. එතකොට අපිට තේරුම් ගන්න ඕනේ මේ වගේ මිනිස්සු කියන්නේ වහනවා කියන ඊට වඩා මෝඩයෝ. මේ එන අයත් දැනගන්න ඕනේ. අපි කියන්න කෙසේ කිව්වත් අසන්නසී බුද්ධියෙන් ඇසිය යුතුයි. නැත්තම් මොකද කියන්නේ? එක්කෙනෙක් කියවගා අපි නටනවා. හන්දියේදී හන්දියද නටන් එන්නේ 18 සන්නිය නටන එනකම් ඈ. එහෙමද මෙතෙන්ට එලත් නටනවා. ඉතින් අපිට දුම්මලවර මතර ගන්න වෙන්නේ නැද්ද? ඉතින් මේ දවස්වල සමන් මහත්තයට දැන් වරම දීලා තියෙන්නේ. ඉතින් එයාට සිද්ධ වෙනවා අමතන්. ඇයි මේ තියෙන අර ද්වේෂය, වෛරය, මේ ලණු ගිලලා ඉන්න ගතිය නැති කරන්න එපා ඉස්සෙල්ලා. අන්න ඒ නිසා මොනව වුණත් නේද? කවුරු මොනව කිව්වද අපිට කිව්වද දැන් මෙහෙ මොනාලි විශ්සරයක් කිව්වා අපි හොයන්න ඕනේ මොකද්ද මේ කියන්නේ? අහන්න ඉස්සෙල්ලා කියන්න කලින්ම නටලා ඉවරයි. දැන් මේකේ නටනවා කියන්නේ පේන්නේ මොකද්ද? වැඩූ සිතක් නැහැ. හිත වඩලම නැහැ. භාවනාගෙන වචනේ අහලවත්. එහෙනම් මේ විහෙර කළ සේනාසනේ අපි වැඩපිළිවෙලා පටන් අරගෙන යන්නේ පින්වත්නි අපි මේ භාවනා කරන්න ඕන. නම ගහලා වැඩක් නැහැ බොරුවට. ඒ පැය තුන අනිවාර්යයෙන්ම භාවනාවල යෙදෙන්න ඕන. බෝනස් වශයෙන් තමන්ට පුළුවන් ඉතුරු පැය ගණන භාවනා කරගන්න. ඒකට තහනමක් කොහෙවත් නැහැ. හැබැයි අර පොදු වත්පිළිවෙත්වල යෙදෙන්න තමන් එකවතකවත් යෙදෙන්න ඕනේ. මං අහන්නේ නැහැ දැන් මේ දවස්වල මම සතියක් දිලා තියෙන නූල කඩලා තියෙන්නේ මම සරුංගලේ යන්න දිලා තියෙන්නේ. බලමු කොහෙන් නතර වෙදද මම බලන් ඉන්නේ. ඊට පස්සේ අපි ආයේ නූල ගැට ගහලා බලනවා අපිට ඕන පැත්තට හදව ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක තමයි වෙන්නේ. ඉතින් මොකද මට වුණත් මේ විශ්ව ධර්මය පවත්වන්න බැහැනේ. අනාත්මයිනේ. මම ඊශ්වර නෙවෙයිනේ. මම සාමාන්‍ය පුද්ගලෙක්. එහෙනම් අපි ඉතින් යම්කිසි මගපෙන්වීමක් කරන ඔබට ඒ අනුව ඔබ හික්මෙන කැමති නම් හික්මෙත්වා, එසේ අකමැති නම් නොහික්මෙත්වා. හික්මුණත් එකයි නොහික්මුණත් එකයි. මට නම් කමක් නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. හික්මිනොත් බොහෝ කල් සාසනේ රැඳේවි. නොහික්මුණොත් ඉක්මනින් යන තැනකට යයි. කොහෙද කියලා අපි දන්නේ නැහැ. දැන් මේ ලාභය දකින්න පුළුවන්. දැන් මේ අපේ මෙහෙණින් වහන්සේලා බෞද්ධ දවසල එළියට ගිහින් ආවා. වැඩවලට ගියා. ගම්වල ගියා. දැන් මෙතනත් වැඩ ඉන්න මෑණියෝ. ඉතින් මේ මෑණියෝගේ වචනින් මට කිව්වනේ කොච්චර පීඩාවක්ද මේක හිතට. මේ වගේ නිදහස් තැනක ඉන්න තිබිච්ච වාසනාව නැති වෙලා මේ ගම් නගරවල නැවිදින්න ගියාට පස්සේ ඒ මිනිස්සු අපි වට කරගෙන කියන්නේ බනද? නෑ. ඥාති හරි අපේ යාළුවෝ හරි වට කරන් කියන්නේ මොකද්ද? gedara warin. ගෙදරාවත් උඹට සිරිසැප දෙන්නම්, ගාලු දුවන්නම්, කොළඹ දුවන්නම්, ඔබට කරට ඔබින මුතු දෙපොටක් ගෙනල්ලා දෙන්නම් කියනෝනේ. එනකන් කියන. ඊට පස්සේ මාලත් නැහැ, වල්ලුත් නැහැ, උණුත් නැහැ. තනියෙන් සාරියෙන් නම් ගවුන් නැඳන් බලන් ඉන්න එක එක්කත් මාලයක් ගෙනත් දෙන පාටක්වත් නැහැ. හරි අමාරුයි මේක දාගෙන ඉන්නකම් ගලවන්න ඕන කට්ටියට. ඇයි ඉතින් උන්ට ඉරිසියයි නැහැ, උන්ට නැහැනේ.
මේ හොඳට උදේ දානේ වන්දර සැපටින්න chance එකක් ඒ කට්ටියට නැහැ. ඒත් යාළ ඉරිසියාවෙන් ඉන්න මේක කොහොමද ගලවන්නේ? අපේ ගොඩට දාගන්න ඕනේ. ඒකට මුහුණ දෙන්න වෙන්නේ අපි ඒ තැන් වලට ගියාම තියන්න වෙනවනේ. ඒකේ හේතුඵල වශයෙන් යන්න වෙනවා. හැබැයි ඒක අත්දැකීමක් කරගන්න ඕන. කලබල වෙන්න එපා. ඒකේ මං කිව්වේ පොඩ්ඩක් වඩින්න ඇවිල්ලා නිදහස ඉඳලා හිත හදා යන්න. ආයුද්දට යන්න. යුද්ධෙට යන්න. ඒකේසුත් එක හැප්පෙන්න ඕන. අපි හොඳ හයිය හිතක් හදාගන්න ඕන. කවුරු ඔළුවෙන් හිටම් මට කිව්වත් මම ඒවට අහු වෙන්න ඕනේ. කලබල වෙන්න ඕනේ නැහැ. ඒතර මේ විවේකයේ සුවේ හොඳට මතක් කරගන්න අර අවිවේකයේ පීඩාව දැනෙනකොට. දැන් මේ වගේ දැනකට දිගට ඉන්නකොටනේ අමාරු. නෑ මේ කම්මැලි අප්පා සින්දුවක්වත් නැහැ කියලා හිතෙනවනේ. ගිහින් බලන්නකො සින්දු යනකොට කොහොමද තත්ත්වය කියලානේ. හරි පීඩාවක්. ඒ නිසා මේ ලෝකෙට ගිහින් බලන්න. ඒ මිනිස්සු කල්යාණ මිත්‍ර නෑ කවුරුවත්. ඔක්කම අසත් පුරුසයි. කවුද කල්යාණ මිත්‍රයා? මේ ධර්මයේ කියා දෙන කෙනා විතරයි. ඒ ස්වාමීන් වහන්සේලා කවදාවත් කියනවා ගෙදර යන්නේ කියලා. මම කියන්නේ ගෙදර නොයන ධර්ම නොඳයි. මොකද ඒ තරම් විසයි. ඒ මිනිස්සුන්ගේ දෙන කෙලෙස්ස අපිට ආරෝපණය වෙන ගන්න ඊට පස්සේ. හිතන්නේ අපි හැම අපි හිතන්නේ හරි ආදරේ අපේ අම්මානේ තාත්තානේ නෑ ඒ නොවුත් ඒ කට්ටියගේ විසගතියක් තියෙනවා. එයාලා ඇද ගන්න බලන අපිත් ඒ පැත්තට. හැබැයි වාසියන් විතරයි. නිකන් අත මෙහෙම වෙලා ඇඹරිලා මගේ තියෙනවනම් කට ඇද වෙලා නම් ආය ඇද ගන්න නෑ පැත්තට. මොකෝ වැඩක් නෑ මූ අංග විකලයි. මන්ද බුද්ධික આવුත් අපිටත් බත් නෑ කැඳ නැති වෙනවා. හැබැයි හොඳට පෙනුමට ඉන්නවනම් කීයක් හරි හම්බ කරව ගන්න තාම පුළුවන් නම් අපේ ඥාති තාමත් කැමති අපි ගෙදර එනවනම්. එහෙනම් ඒකට අපි ඉඩ දෙනවා වෙනවා අපි ඒවට නැතු වුණොත්. කමක් නෑ අපි ගමු දැන් 10 දෙනෙක් වට කරගෙන යන ගෙදර වරින් ගෙදර වරින් එන්නම් එන්න පොඩ්ඩක් ඉන්න අද නොවේ හෙට. අද බෑ අද පොඩ්ඩක් මහන්සි හෙට එන්නම්. හෙටත් කියන හෙට කියන අද නොවේ හෙට. සතියක් වැඩට යනදී සතියෙම කියන. උන්ට අහල එපාල අපිට කියලා එපා. ඒකනේ අර ළමයින්ට ගහන්නේ බාලගිරි දෝෂය අද නොවේ හෙට කියලා ගහනවනේ. ඇත්තට බාලගිරි තන උන්දන්නේ නෑනේ ඕක. ඉංග්‍රීසියෙන් ගහනවනේ සුද්දෙක් නම් පිට රටකනම් කොහොමද ගහන්නේ? ඉංග්‍රීසි වලින් ගහනවා. අද එන්න එපා හෙට වරින් කියලා. ඒක මොකද්ද කියන්නේ? ඒ උපක්‍රමයන්නේ අපි බන කියලා දන්නේ නෑ. ගැට්ටි කියන්නේ අදරමේ නම් අපි මොකද්ද කියන්නේ? ඒකෙම උත්තර දෙන්න. ඔය පානදුරාවේ ලස්සන කතාව මම කළුතර බෝධිත කොහෙද කිව්වා මතක නැහැ කොහෙද කියලා. මාත්‍රත් දන්නේ නැහැ. ඒ පානදුරාවාදී කරේ මිගෙට්ටුවත් ඒ ගුණානන්ද ආමතුරු. කාත්තේ කි සුද්දත් එක්ක. එතකොට සුද්දා මෙන්න මෙහෙම අහන ඔන්න හොඳ කතාව. සුද්දාහන්නේ සුද්ද අහලා තියෙන ඉංග්‍රීසියෙන් සිංහලෙන් නෙවෙයි. මොකක්ද අහලා තියෙන්නේ? ආමතුරුවනේ පඩික්කමදලා තියෙන්නේ පිත්තලෙන්. ඒකට කෙල ගහනවා ඔහෙලා. අර කොතක් කිලයක් හදාගෙන වඳිනවා ඒකත් පිත්තලනේ. ආ පිත්තලේක උඩ තියන් වඳිනවා මේකට කියලා ගන්නවා එක. හරි එතකොට ඔය ආයි බොන්න මේ මේ මානු මං තරහා වෙන්න එපා. ඔයගේ අම්මත් ගෑණියෙක් නේ. ගෑණිත් ගෑණියෙක් නේද? ගෑණිට කරන වැඩේම අම්මටත් කරනවා දින සුද්ධ සිංහලෙන් අහලා. අරුන් ඉංග්‍රීසියෙන් ව ආමුදුරු. ඒතර කොච්චර අපි හිතන්න එපා බන එපා කියන්නේ ආමුදුරු කුණුහරප කියලා නේ වෙලා. නේ? අනේක කුණුහරප කියන්නේ උන්ට ඉතින් කුණුහරප වලින්ම දැන් උත්තර දෙන්න තියෙන්නේ. ඒ නිසා අපිට මේ අධර්මයෙන් කතා කරනවා නම් අපි අධර්ම ධර්මයේ කියලා වැඩක් නැහැ ඒ වෙලාවට. ඒ වගේ උත්තරයක් දීලා බේරෙන්න එච්චරයි. දැන් වාද දිනුවද නැද්ද? ඒ වාද දින්න. දැන් හරිනේ යාලා කිව්වේ කොතත් පිත්තල පඩික්කමත් පිත්තල මේකට කෙල ගහනවා අරකට වැඳලා වැඩක් නැහැ. එතකොට දෙකම එකයි කිව්වා. අරක ගෑණිත් ගෑණියෙක් අම්මත් ගෑණියෙක් සුද්දරම කට උත්තර නැහැ. තීන් දාඩිය දැන්. මේ හේතු මේ හාමුදුරු බුදුම ප්‍රඥාවන්තයෙක්. ඒ වார்த்தාවට අපි කියනවා පානදුරා වාදය. ඒ වார்த்தා කියලා තමයි ඕල්කට් තුමා ලංකාවට ආවෙත්. ඇයි මේ ස්වාමීන් වහන්සේගේ පුදුම වාදයක්. එහෙනම් වාද කරන්න නම් මොකක් තියෙන්න ඕන? ප්‍රඥාව තියෙන. බැරි නම් නොගින් ඉන්න. වාද කරන්න බැරි නම් හැංගිලා ඉන්න ඕන. යනවනම් ඒකට දක්ෂ වෙන්නත් ඕන. ඒ නිසා කිසිම දෙයකින් කම්පා වෙන්න එපා. මෙහි ශිෂ්‍යෝ මේ හැමෝම මම යෝජනා කරන්නේ කොහේ හරි ගිහිල්ලා වැරදුනා නම් මෙහෙ. මේ ගිහිපු අයර මං කියන්නේ යන්න වුණා නම් මොන හේතුඵලයෙන් හරි දැන් වෙලා ඉවරනේ. අන්තිම ශනේ මතක් කරගන්න ගුරුවරයා. මේ භූමිය. ආයිමත් බඩු මලු ටික දාගෙන මෙහෙ. දැන් බෑග් දීලා තියෙනවනේ නේ. ට්‍රැවලින් බෑග් ගත්තේ. මොකටද ගත්තේ? ට්‍රැවල් කරන්න ඕනනේ. රට වටේ යනවා. ගිහිල්ලා ආයෙ අරකට තරම් මෙහෙ එනවා. ආයෙ ලබන සතිය යන්නේ කියනවා. ආයෙ යනවා. ආයෙ අත්දැකීමක් කරා. ආයෙන කරුමේ ගෙවෙනකන් ඇවිදින්න ඕන. දෙකමැනිගෙන රාහු අපලලු තියෙන්නේ නැත්ත වශයෙන්. ඉතින් රාහු ලැබුවට පස්සේ කොහොමත් ඇවිදින්න වෙනවා. ඉතින් බලන්න ඕන ආයි කේන්දරේ දිලා කවද්ද රාහු අපලේ ගෙවෙන්නේ.
නැබැයි මේ අපලම නෙවෙයි මේ හේතු ප්‍රත්‍ය. ඒ හේතු ප්‍රත්‍ය වලට මුහුණ දෙන්න ඕනේ ඉතින්. ඒක අපි සාවධානව හිතන්න ඕනේ. මොකද්ද මං කරන්න ඕනේ එච්චරයි. නමුත් අපිට පැහැදිලි දැන් එළියට බැස්සට පස්සේ තියෙන අවිවේකී මොකද්ද? කාගෙන් දහනද හෙටේ මෑණියෝ ඉන්නවා වට වෙලා අහන්න. ඒ අවිවේකී කුමක්ද? කවර අවිවේකයක්ද නැගණියනි කියලා අහන්න. ඒතර ඒ නැගණිය ඔබට කියා දෙවි. මෙන්න මෙහෙම අවිවේකයක් මම මුණ දෙන්න සිද්ධ වුණා මට. මේ වගේ ලෝකේ තමයි මං ජීවත් වෙන්නේ. ඒතර ඔහෙලට සිතේ මම මේ නිකම් පත්පාන් කාලේ ඉන්නේ කොච්චර සනීපද කියලා. එහෙම දුවන්නේ නැතු. එහෙනම් ඒක සාදර වෙන්න සතුටු වෙන්න අපිට මේ ලැබිච්ච පුණ්‍ය ලාභය ගැන. එහෙමනම් හිත වැඩිමමයි පිහිට. එතන අපිට මේ දෙවුන්දරින් තුඩු වෙනම් පේදුරු තුඩුවට යන්න ඕනේ නැහැ. මොකක් වැඩුවම? සිත වැඩුවම. එක තැනට වෙලා ඉන්න නම් හිත වඩන්න ඕනේ. දැන් අපවත් වේවදල් අපේ පඬිස මහින් පානනාසේ අවුරුදු 15ක් කොහෙවත් ගින්නේ නැහැ. ගල් දුවේ අර ආවාස ඉඳලා තියෙන දිගටම. ඇයි? කොහොම හිටිය හිත හදා. නැත්තම් හිතේනෝනේ ආසාව ගිහින් පොඩ්ඩ රවමක් කරියන්න. එහෙම නැහැ. ඇයි මේ ආවාසි කුටිය තියෙන සැප උන්වහන්සේට කොහෙවත් නැහැලු. ඒ ඉතින් මේ අවුරුදු 96ක් වෙච්ච නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් කතාව මම ඔබට කිව්වේ. සෝ අපිටත් එන්න ඕනේ වගේ අපි ඇවිදින්නේ අර මලිගෙ ගිනි ගත්ත හනුමා වගේ දුවන්නේ නැහැ හැමදැනම ගිනි තියතියි. මොකද කරන්නේ? හදන්න ඕන පුළුවන් තරම් හිත. ඊට පස්සේ ආයි මං කියන්න ඕනේ අනේ ස්වාමීන් වහන්සේ දානෙකටවත් යන්න බෑ. එපා වෙලා තියෙන යන්න බෑ. මොකද නෑ නෑ යන්න ඕනේ. මොකද පෙන්නන්න එපා. අද දාණේ තිබුණේ මේ පිට දාණයක් නෙවෙයි අද දවසේ මෙහෙට දෙන වාර්ෂික දාණේ. පිටු පාන්න බෑනේ. නේද? අච්චරුනි කවදා ගිහිලා තියෙන්නේ? ඈ ගමටම පෙන්න ගියා. වීදුරු නෑ අරවම මුකුත් නෑ. ගමේම ගැන කටහරම් බලගෙන උඩින් යන මෑණිවරු ටිකක් යනවානේ. නේද? කමන්නේ නෑ. හැමදේට මුණ දෙන්න එපා. ඇස් වහදුරු වෙන්න කට වහදුරු වෙලා තියෙන අපල දුරු වෙන්නත් ඒක කමන්නේ. එන අපි යමක් නිවැරදිව කරනවා නම් අපි කාටවත් බය වෙන්න අවශ්‍ය නේ. තමන්ගේ කටයුතු වල නියැලෙන්න ඒ වෙලාවලට බාධක එනවා නැත්තේ නෑ. රෝසමල් යහනන් නෙවෙයි පැවිද්ද කියන්නේ. ඒ බාධක වලට ඒෂණිය මුහුණ දෙන්න. ලබන සතියෙත් එහෙම ඉදි කියලා හිතන්න එපා. දැන් තියෙන ප්‍රශ්නේ දැන් විසඳ ගන්න. නැත්තම් වෙනවා ලොකු බරක් ඔලුවට ගත්ත වෙනවා. නැති ප්‍රශ්න ඔලුවට දාගත්ත වෙනවා. දැන් අද ප්‍රශ්න විසඳ ගන්නකො අද දැන් හෙට උදේ දාන්නේ නෑ කියන්නකො මොකද්ද කරන්නේ අපි? උදේම නැගිටලා පොල් ගාලා ඒව මෙව කරලා වැඩි කරගත්තානේ. දැන් එතකොට ඒ ප්‍රශ්න ඉවරද නැද්ද? ඒක සුභ ආරංචියක් කරන හෙට පරණ අවුරුද්දේ දවල් දාන්න තියෙනවා. ඉතින් දැන් නටන්න නැද්ද කට්ටි සතුටින්? නටනවා. ඇයි? හැමදාම කාපු අරිප්පු වෙනකොට අලුත් කෑමක් හෙට දවල්ට එනවා. ඉතින් ඒකනේ දැන් කනේ අර උදේ ප්‍රශ්න විසඳගත්තම දවල්ට ප්‍රශ්න නැහැ. ආයි ඊළඟ ප්‍රශ්නේ එන්නේ කවද්ද? 14 උදේ අලුත් අවුරුද්ද උදේ දාන්නේ නැහැ. ප්‍රශ්න එනවා. ආයෙකට සිඳුමක් වශයෙන් අපි කාම දානේ. දවල්ට ආය ආරංචිනවා අලුත් අවුරුද්දේ දවල් දානේ තියෙනවා. එකක් තිබුණා එකක් නැහැ. එකක් තිබුණ එකක් නැහැ. දැන් මාරුයි මාරු සැපත් වෙනවා දුකත් වෙනවා. ඉතින් ඕකට මැරෙන්න ඕනේ නැහැ. ඒ වෙලට මුහුණ දෙන්න වැඩේ අමතක කළා දාන. එහෙනම් බලන්න කොච්චර ලස්සන දහමක්ද භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ. මේ කොහේවත් නැති කුණු කන්දල ඔළුවේ දාගෙන අපි නටන ආන්නේ නිසා අනුන්ගේ ප්‍රශ්න ලෝකයේ ප්‍රශ්න කරගන්න එපා. ධර්මයේ දිහා බලන්න, සාසනයේ පැත්තටම හැරෙන්න. ගෙදර යන්න හිතෙන්න බුල අපිටත් හිතලා තියෙන නැත්තේ නෑ. හැබැයි ගිය පයින් ආයෙන්නත් හිතිලා තියෙන. මොකද මීට වඩා ප්‍රශ්න ගෙවල් වලත් තියෙන. හිතුණොත් ඕනනම් ගිහින් බලන්න. ඉතින් කමන්නේ ගොඩක් මාස නම් ගෙදර යන්න ගිහිල්ලා බලන්න එහේ මොන මොන පාට දේවල් ඇද්ද, මොන වගේ ස්වරූපයක් ඇද්ද, වෙහෙර ගල දිහාපු නැති කුණු හරප අහන්න පුළුවන් ගමට ගියා. ඇයි ගෙවල් වල මිනිස්සු ප්‍රිය වචනෙන් තෙපුලෙන් අමතන්නේ? මේ වරෙන් කාලකන්ණියා එහෙමයි කතා කරන්නේ. නැද්ද? ගොනා මීහරකා බූරුවා. මම මෙහෙ කියන්නේ නැනේ මම කියන්නේ. ගෙවල් වල කියනවා. අම්මලා ආදරයට කතා කරන්නේ බූරුවයි කියලා කාටද? ළමයාට. ඇයි? ඒ තරම් ද්වේෂයෙන් තමයි අම්මලා ගෙවල් වල. මොකද ඒ ළමයි වද දෙනවා. ඉතින් මටම යනවා ඊට පස්සේ ඒක දරගාගෙන ඉක්මනට මේ ආවා. මටත් බූරුවයි කියද්ද හරි. ඒ නිසා එක හිතන් දැන් දෙයක් හිතුනොත් බලන්න ගිහිල්ලා ඕනම් බලන්න කමන්නේ. බැලුවට පස්සේ තමන්ටම ප්‍රත්‍යක්ෂයි මං කොච්චර සනීප තැනක් දාලාද මේ දුකට. එහෙමනම් අපි ආශිර්වාද කරන අද දවසේ. ඉතින් ගොඩාක් වෙලා ගත වුණා, කමක් නැහැ. ඉතින් ගොඩක් කාලෙකට පස්සේ නේ බණක් කිව්වේ නේද? ඒ නිසා තරහ නැහැ නේ. තරහ වුණොත් ඉතින් තරහ වෙලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දහමත් එක්ක.
සන්තිමට ගාථා මතක් කරගමු. සෙවිලි නොකරපු අහලක් තියෙන තැන තෙමෙනවා වගේ භාවනා නොවැඩු කෙනාගේ සිත කෙලෙස් වැස්සට අහුවෙනවා. තෙමෙනවා. හොඳට සෙවිලි කරපු අහල තෙමෙන්නේ නැහැ වගේ හොඳට වැඩු කෙනාගේ සිත කෙලෙසුන්ට අහුවෙන්නේ නැහැ. එහෙමන අපිටත් භාවිත හිතක් අදාගෙන කෙලෙසුන්ගෙන් මිදෙන්න මේ දේශනාව හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං අද්දාපචාය චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.